අයිබුවන් පස්සන අවන්ත දවසක් ඉතින් හරිම සන්තෝෂයි ඔක්කොමත් එක්ක ආයි දවසක් මුණ ගැහෙන ලැබුණා අලුත් කට්ටියත් ඉන්නවා දැන් අද දවසේ ඉල්ලීමක් තිබුණා හුඟක් කට්ටියගෙන් මේ මානසික ආතතිය අවපීඩනය කියන එක කොහොමද කන්ට්‍රෝල් කරන්න කියලා කියා දෙන්න කියලා අන්මියුට් කරගන්න මේ මියුට් කරගන්න ඔක්කොම මොකද හේතුව සද්දබද්ද වැඩි වෙන එතකොට ඊට පස්සේ කතා කරමු ප්‍රශ්න තියෙනවා නම් ටයිප් කරලා එවන්න ප්‍රශ්න ටිකක් තියෙනවා එවපු ඒවා හැබැයි එකට ටික නම් දැක්කේ නැහැ මම තාම මෙතන තියෙනවා ප්‍රශ්න ටිකක් කියවලා තිබුණා කීපයක් ප්‍රශ්න දෙකයි අද මාතෘකාවට අදාළ අනිත් ඒවා පෞද්ගලික මාතෘකා उत्तर समहारे उत्तर अभी कथाकाल मातृकावा विदेश गटे कट्टी अत्यावश्य दया अत्यावश्यम दया मानसिक आततीय सह विषाद लंका विषादे लंडन मेडिकल जर्नल लिखे श्रीलंका बरपतल प्रश्न एक हेतु लोके मरण प्रमाण प्रतिशतिया लंका ලංකාව ගත්තොත් එහෙම රැකියාවන් කරන කට්ටියකින් 100.59% මානසික ආතතියෙන් සහ විෂාදයේ කියන දෙකෙන් ඒ කියන්නේ ස්ට්‍රෙස් ඇන්ඩ් ડિප්‍රෙෂන් කියන එකෙන් පීඩා විඳිනවා. ත්‍රේතරන් දරුණු මට්ටමක් ලංකාවේ මේක තියෙනවා. ඒකට ලෝකෙත් එහෙමයි. ලෝකෙත් මේක ඉතා බරපතල ප්‍රශ්නයක්. ඒකට දැන් අද දවසේ අපි කරන්න උත්සාහ කරන්න ඔබට යම් කිසි දෙයක් ලබලා දෙන්න මේක පාලනය කරගන්න කොහොමද මේ කොරෝනා අර්බුදයත් එක්ක විදේශගතව ඉන්නේ අය හැටියට දැන් අපි බලමු මේක කොහොමද කරන්න කියලා කොහොමද කරන්න කියලා අපි ඉස්සෙල්ලාම බලමු අපි ස්ලයිඩ්ස් අරගෙන කරන්න පුළුවන් ක්‍රමේ කොහොමද කියලා විග්‍රහ කරලා බලමු ඒතර ඔබට පුළුවන් හැම දෙයක්ම මම උදව් කරනවා මේක කරගන්න Thank you.
දැන් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේකේ පළවෙනි දේ තමයි प्रश्न टीकट उत्तर हितिमितिरिएश्न मम उदयपांद्र नैगिट नैगिटीन कोचिंग मट आत्मविश्वास शक्ति तीन मुन प्रश्न तीन मुन गैडल तीन तमंग हितट सतुट प्रबोधया उद्योग प्रश्न निकांग हित बल उदयपांद्र नैगिट मट सतुटा प्रश्न मत गेदर दुरे प्रश्न मत आनीला प्रश्न मत रसावन प्रश्न मत नाय प्रश्न मत मनोद मत ඔබ රැකියා ස්ථානයට හෝ ව්‍යාපාරික ස්ථානයට ගොඩ වැදුනේ කෙබඳු අදහසකින්ද සතුටෙන්ද අසහනෙන්ද කියන්නේ ඔෆිස් එකට යන්න තියෙන වැඩට යන්න තියෙන යන්න තියෙනකොට මොනවද දැනින්නේ හිතෙන්නේ මොනවද රාත්‍රී නිින්දට යන්නේ සතුටෙන්ද දැන් අපි වැඩ ඉවර කරලා ඇවිල්ලා රෑ නිින්දට යනකොට නිදා ගන්න යන්නේ හරි සතුටකින්ද මොනවාරි ප්‍රශ්න තියෙනවද හිතේ පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න आततीय हरी विषाद हरी तीयन नम अपे स्वभाव विनाशन अपे स्वभाव विनाशन उदयपांद्र नैगिटीन पुट निंदे अब निदागन हर कुटम अपे हितट धन पटांगा अर तीयन टीका नैगिट कथाकर पटांगा निदागण तम हित हित निंदे अन्नी मे अभी जीवात् संपूर्ण में मे मिठा प्रोग्राम में कक्तीयन विषाद इस्लाम प्रश्न टीक यूट्यूब बालला विग्रह कथाकर कथाकर आततीय सह विषादे के वर्ग तीयन प्रधान वर्ग पलवन लम आततीय सह विषादे अमलता हित नो मैं लम इंट मानसिक आतती है डिप्रेशन एने लोके लम मेकट गुदर लंका हिताम बिहसुन विधियट गुदर उदाहरण लंका मानसिक आतती हादन पलवन धरुण मदेत माई पहेशिष्यत्व उदाहरण लंकायन सागत्ताशन विषाद आतती विभागे असमर्थुना आततीय सह विषादे रेकियावन मे वेडकन
තියෙන ප්‍රශ්න නිසා රැකියාව යට ප්‍රශ්නයක් නැහැ. වැඩ කරන තැන පරිසරය වෙන්න පුළුවන්, ඒ උපකරණ වෙන්න පුළුවන්, වැඩ කරන තැන තියෙන ශබ්ද බද්ධ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රධානියාගේ තියෙන හැසිරීම රටාව වෙන්න පුළුවන්, යාළුවන්ගේ තියෙන හැසිරීම රටාව වෙන්න පුළුවන්. ඒව නිසා ආතතිය ඇති වෙනවා. දැන් උදාහරණයක් ගනිමු. ඔය ඇස්බෙස්ටස් කම්පැනි වල වැඩ කරන කට්ටියගේ ඒ වගේ කට්ටියගේ ආතතිය වැඩි. දැන් උද්දේවේදී ආතතිය ගැන කිව්වොත් එහෙම වලට ලෝකේ වැඩියෙන්ම ආතතිය තියෙන්නේ මේ ගුවන් ඥාන නියමුවන් සහ ගුවන් ඥාන මුදාහරින. ඒ කියන්නේ ගුවන් ඥානයක් ගුවන්ගත කරන්න උපදෙස් දෙන නිලධාරීන්ට තමයි. ඒකට හේතුවක් තියෙනවා. එයාගේ හදේ සාක්ෂිය දන්නවා. එයා जीवित अति अरगण यानी दान निशा याट मानसिक आतती दड़ी आततिया इलाटन टेक ऑफ करके बरगत निधारी यागे चेकआउट लिस्ट ओके रेकिया लोके वेडिम आततीय अति रेकिया උද්ගල කේන්ද්‍රීය ආතතිය සහ විෂාදය. උද්ගල කේන්ද්‍රීය කියලා කියන්නේ තනි පුද්ගලයින්ට හැදෙනවා. විවිධ හේතු. personality disorders තියෙනවා. එහෙම නැත්නම් තමන්ගේ බිරිඳ තරහ වුණාම, සැමියා තරහ වුණාම, girlfriend තරහ වුණාම, ඒ වගේ විවිධ හේතු ණය බර නිසා. ඒක ප්‍රශ්නෙකුත් ඇවිල්ලා තිබුණා ඒ හා සම්බන්ධව. අපි ඒක පස්සේ කතා කරමු අතරමැදදී. උද්ගල කේන්ද්‍රීය ආතතිය. වැඩිහිටි ආතතිය සහ විෂාදය. වැඩිහිටි කියලා කියන්නේ මේ අවුරුදු 70 විතර පණිනකොට 60ක් විතර පණිනකොට ඒ කට්ටිය හුදකලා වෙනවා, තනි වෙනවා. ඉතින් ජීවිතේ හරියට සැලසුම් කළ නැත්නම් ඒ කට්ටිය දෙඩි ආතතියකට පත් වෙනවා. විෂාදයකට පත් වෙනවා. වැඩිහිටි ආතතිය. දැන් උදාහරණයක් ගන්න 2025 විතර උන ලංකාවේ ජනගහණයෙන් 22%ක් විතර වැඩිහිටි ජනගහණයක් වෙනවා. ඒකට ඒ කට්ටියට අපි සැලසුම් කළ නැහැ. ඒ කට්ටිය සතුටෙන් තියන්නේ කොහොමද, වැඩ කරන්නේ කොහොමද, ඒ කට්ටියට අලුත් අලුත් දේවල් කරවන්නේ කොහොමද අපි හිතලා නැහැ. ඉලන්ට පශ්චාත් වෙසන ආතතිය සහ විෂාදය. අපි ඒකට කියන්නේ යම් කිසි කම්පනයක් අර්බුදයක් ඇති වුණාම ඒකෙන් පස්සේ ඇති වෙනවා අමානසික ආතතිය සහ විෂාදය. පෝස්ට් ට්‍රෝමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර්ස් කියලා ඔකට කියන්නේ. දැන් උදාහරණයක් ගන්න මේ ලංකාවේ සහරාන්ගේ ප්‍රශ්නේ ආපු වෙලාවේ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය එල්ලුණාම ආතතියක් ආවා. ඒවට කියනවා පශ්චාත් ක්‍රමක ආතතිය කියලා. ඊළඟට පහුගිය දවස් කොරෝනා අර්බුදයෙන් පස්සේ ලංකාවෙ ඉච්චර බරපතල විදියට ආවේ නැහැ. නමුත් අද වෙනකොට ලෝකේ දවන්ත විදිහට මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්න උඟක් අය කියලා රටවල්වල මේ පෝස්ට් ට්‍රෝමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර්ස් කියන එක තියෙනවා. ඒ කියන්නේ මහා දවන්ත පීඩාවක් ඇති වුණා, කම්පනයක් ඇති වුණා. ඒකෙන් පස්සේ අපි දන්නේ නැහැ අපි ඒකෙන් පීඩා විඳිනවා. ඒක නිසා තමයි මට ගෙන් ඇත්තටම ওই පිටරට ඉන්න කට්ටිය කීප දෙනෙක් මේ ඉල්ලා සිටියේ මෙහෙම මේ වැඩසටහනක් මෙහෙම කරන්න කියලා. මෙහෙම කරන්න කියලා. ඒවට කියන්නේ පෝස්ට් ට්‍රෝමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර්ස් කියලා. ඛේද වාචකයක් සිද්ධ වෙනවා, කඩා වැටීමක් සිද්ධ වෙනවා, බරපතල අර්බුදයක් ඇති වෙන ඇති වෙලා ඒක ඉවර වෙන ඒක කාලය තුල හෝ ඒකෙන් පස්සේ අපි ආතතියට විෂාදයට ලක් වෙනවා. දැන් අපි තුන් උතුරු නැගෙනහිර යුද්ධයෙන් පස්සේ අදටත් මේ ප්‍රශ්න තියෙනවා ලංකාවට. එතකොට සුනාමියෙන් පස්සේ ඒ තත්ත්වය ලංකාවේ තිබුණා. ඊට පස්සේ ඔය සහරාන්ගේ ප්‍රශ්නෙන් පස්සේ තිබුණා. ඊට පස්සේ දැන් මේ සුනාමියෙන් පස්සේ තියෙනවා. එතකොට මේවට කියනවා පෝස්ට් ට්‍රෝමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර්ස් කියලා. ඒවා ඉතාම භයානකයි. මේවට විසඳුම් දුන්නේ නැත්තම් ඒකේ ඛේද වාචකය ඉතාම බිහිසුණුයි. සියදි විනාශා ගැනීම කොච්චර වැඩි වේද? දීවැඩියාව කියන රෝගය කොච්චර වැඩි වේද? හදවත් රෝග කොච්චර වැඩි වේද? පිළිකා කොච්චර වැඩි වේද? ඔබ හොයලා බලන්න මේක. වකුගඩු ආබාධ. විවිධාකාර විදිහට ඕක එළියට එන්න පටන් ගන්නවා. උදාහරණයක් ගන්න දැන් අපි සමහර විට කොරෝනා වලින් මිය යන කට්ටිය වල දානවා. ඒකට තමන්ගේ නෑදෑයෝ හිතවතුන් දකින්න බෑ.
නියන වෙලාව දකින්නත් බෑ අඩුම ගන්න මිනිය දකින්න බෑ සමුදෙන්න බෑ ආගමික වතාවත් කරන්න බෑ මේ අපේ හදවත කම්පා කරන දේවල් ලෝකේ හරියට සිද්ධ වෙනවා ඒ සිද්ධ වුණාම ඒ පීඩාවෙන් ඒ ජීවත්වනීය කට්ටිය වදවිනවා අපි ඒකට විසඳුමක් දෙන්න ඕනේ. ඒතර මේ වැඩසටහන කරන්න හිතුවෙත් මං අන්න ඒක ඇත්තටම හිතලා ලංකාවේ කට්ටිය මම දන්නවා ගොඩක් කට්ටිය මේ ප්‍රශ්න වලට සමහර මුහුණ දීලා ඉන්න නිසා. එතකොට මේ ආතති වර්ග ප්‍රධානේම හයක් තියෙනවා විෂාදයේ සාර්ථති වර්ග. එතකොට අපි ඊළඟට බලමු කොහොමද මේක පාලනය කරන්නේ. කොහොමද මේක පාලනය කරන්නේ. බර්ටන් රසල් කියන දාර්ශනිකයා කියලා තියෙනවා බර්ටන් රසල් කියන දාර්ශනිකයා කියලා තියෙනවා මේ ට්‍රෑන්ගියුලර් ක්‍රයිසිස් කියලා එකක් තියෙනවා. ඒක නිසා තමයි මිනිස්සු මේ මහා ප්‍රශ්න ඇති කරගන්නේ කියලා. මොකද තමන් සමාජය සමග ඇති කරගන්නා ගැටුම. ඒ කියන්නේ අපි හැම වෙලාවකම අපිත් එක්ක ජීවත් වෙන්න ඉන්න කට්ටියත් එක්ක ගැටෙනවා. ඔබ කල්පනා කරලා බලන්න කොච්චර ගැටෙනවද කියලා. ඒ කියන්නේ තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක නෑදෑයොත් එක්ක යාළුවොත් එක්ක බස් එකේ යන කට්ටියත් එක්ක ඔෆිස් එකේ වැඩ කරන කට්ටියත් එක්ක විවිධාකාර විදිහට ගැටෙනවා. ඇයි ගැටෙන්නේ? මගේ මතයට එකඟ නොවීම නිසා. තමන්ගේ මතයට එකඟ නොවීම නිසා. එතකොට ඒක මානසික ආතතිය සහ විෂාදය ඇති වෙන්න බලපානවා. තමන් පරිසරය සමග ඇති කරගන්නා ගැටුම. ඊළඟට අපි මිනිස්සු හරියට පරිසරයත් එක්ක ගැටෙනවා. හරියට ඒ කියන්නේ ගස් කපනවා පාරවල් කපනවා කොන්ක්‍රීට් මාලිගා ඉදි කරනවා තමන් හිතන හොඳ ටයිල් අල්ලලා විශාල මාලිගාවක් ඇදුවාම ඒක තමයි සැනසීම තියෙන්නේ කියලා ඒ වෙනුවෙන් සබා දාමට ඇටැක් කරනවා නොයෙකුත් දේවල් කරනවා දැන් නූතන ලෝකයේ ආතතිය වැඩි වෙන්න බලපාලා තියෙන ප්‍රධාන කරුණු දෙකක් තමයි මිලේනියල්ස්ලා කියන කට්ටිය සහ ඉන්ඩෝ ජෙනරේෂන් කියන කට්ටිය ඔබ ඔක්කොම මේන් මන් දන්නවා මේ ඔබ මේ වැඩසටහන සම්බන්ධ වෙන සියලු දෙනා ඉන්ඩෝ ජෙනරේෂන්ස් मॉडर्न टेक्नोलॉजी तमंग जीवित उत्साह इंडो जेनरेशन के या कंडीशन फैन दागत विदुलिया वट कर विदुलियन हाथ पेत्न त्यागन जीवत्न कट्टी जीवत्न अतनी वाहन नगिनवा वाहन नगला आयते वगे परसर एकटेनवा गेल स्कूल कार्यालय तिन्नी इंडो जनरेशन स्वभावरण जनरेशन हम विला तमंग गटन मिनी हटियट आप नीड्स इलेन ඒ නීස් ටික ඉෂ්ට කරලා දෙන්නේ නෑ අපි. පිටින් දාපු දේවල් වලට අනුව ජීවත් වෙන්න යනවා. ඒකට ගැටෙනවා හැම වෙලාවකම. ඒ ගැටීමේ ප්‍රතිඵලය මහා ඛේදවාචකයක්. අපි පස්සේ දවසක ඉන්ඩෝ ජෙනරේෂන් ගැනයි මිලේනියස්ලා ගැනයි අපි ප්‍රෝග්‍රෑම් දෙකක් කරනවා. එක්ක ලංකා ලෝකම නොමිලේ කරන වැඩසටහන් වලදී ඒක අපිට බලන්න පුළුවන් ඒ කට්ටියට වෙලාත් වෙන්නේ මොකද්ද? ඒ කට්ටියගේ ජීවිතේ මොකද්ද? ඒ කට්ටිය හරියටම රෝබෝස් ලබවට පරිවර්තනය වෙන හැටි පරිවර්තනය වෙලා ඉන්න හැටි දැන් අපි කොච්චර කිව්වත් ඒ කට්ටිය මොබයිල් එක තමන්ගේ අතින් අයින් කරන්නේ නැහැ හැම වෙලාවකම මේකත් එක තමයි ජීවත් වෙන බෙල්ල නමාගෙන මෙතනින් බෙල්ල නමාගෙන මේ විදිහට තමයි ඉන්නේ එතකොට මේ විදිහට තමයි ඉන්නේ ඒතර ඒ කට්ටිය දන්නේම නැතෝ රෝගීන් බවට පත් වෙනවා प्रधान वाशन मानसिक कंप्यूटर गेम्स कार्मिक विप्लवें पास अतिवेच मैं उदर की याद बैकग्राउंड
දැන් අපි ඇති වෙන හැටි ටක් ගාලා බලන්න ඕනේ. ඇති වෙන හැටි බලලා අපි පොඩි අභ්‍යාසයක් කරමු. තව පොඩෙන් එකම තවත් කට්ටි එනවනේ සැරෙන් සැරේට එන්ට වෙනවා. ආතතිය ඇති වෙන විෂාදය ඇති වෙන බලපාන ප්‍රධානම හේතුවක් තියෙනවා. ප්‍රධානම හේතුවක් තියෙනවා. change, challenge, conflict, hope කියන එක. ඒ කියන්නේ 4C concept කියලා කියන්නේ මේකට. change කියන්නේ මිනිස්සුන් මේ හදාගන්න පෞරුෂයේ තියෙන ප්‍රශ්න නිසා වෙනසක් වුණාම ඒකට ඔරොත්තු දී ගන්න බෑ. ඒ ලෝකෙ වෙනස් වෙනවා. ඒක මොහොතක්වත් අපරයක්වත් වෙනස් නොවී තියන්නේ නැහැ. අපි වෙනස් වෙනවා. ඒ වෙනසට මුහුණ දෙන්න බෑ. කොණ්ඩේ ඉදිනවා. ඒක සබඳහමෙදී. කොණ්ඩේ ඉදෙන දෙයට මුහුණ දී ගන්න බෑ මිනිස්සුන්ට. පෞරුෂයක් නැහැ. පෞරුෂයක් නැතුණා මොකද කරන්නේ? ඒකට සොලියුෂන් හොයන්න යනවා. එතකොට තමන් උපේන ධනයත් වියදම් කරගන්නවා. ඊළඟට මොකද කරන්නේ? ඔය කිමිකල් වර්ග දානවා. බලන්න ලංකාවෙම කී දෙනෙක් මැරුණද කියලා ඔය කොණ්ඩේ ඉදෙන චේන්ජ් එකට මුහුණ දී ගන්න බැරුව මේ ඔළුවට දාන ඒවා විස වෙලා. මේ ප්‍රසිද්ධ කට්ටියනේ මැරුණේ. බලන්න චේන්ජ් එකට මුහුණ ආතතිය ඇති වෙනවා, විෂාදය ඇති වෙනවා, චැලෙන්ජස්. අපි අනකොට මේ ප්‍රශ්න එනවා, ගැටලු එනවා, අරුබුද එනවා. ඒවට ඒවා අභියෝග. ඉදන්න බාරගන්නේ නැහැ. ඒ ලෝ ප්‍රොටෙක්ෂන් කරන කට්ටියට මම හැමදාම කියන්නේ ප්‍රශ්න ගැටලු ඒවා අභියෝග හැටියට, ඒවා දිනන අවස්ථා හැටියට දකින්න කියලා. එතකොට තමන්ගේ ජීවිතය යන ප්‍රශ්න ගැටලු අ르බුද නැත්තම් මිනිහට කවදාකවත් ජීවිතේ ඉස්සරහට යන්න බෑ. හරහට ඉන්න ළමයාට නැගිටීම කියන එක අභියෝගේ බාරගත්තේ නැත්නම් එයා කවදාකවත් නැගිටින්නේ නැහැ. දැන් ළමයින්ට ඇඟිලි ටික දිග අරගන්න බැරියයි. ඒ ඇඟිලි ටික දිග අරන අකුලන අභියෝගේ බාර ගන්න අමල තාත්තලා දීලා නැති නිසා conflict අරුබුද එනවා. අරුබුද කියලා කියන්නේ හරි සංකීර්ණයි. දැන් කොරෝනා චැලෙන්ජ් එකක් නෙමෙයි, සමහර චැලෙන්ජ් එකක් කරගන්නවා. චේන්ජ් එකක් නෙමෙයි, conflict එකක්. ඒතර ඒකට කොහොමද මම මොකද ඒකට ඔරොත්තු දී ගන්න බෑ. කෝප් කියන්නේ දරා ගැනීම, කියන්නේ දරා ගැනීම කියන එක. ඒක නෑ. එතකොට ඔන්න මානසික ආතතිය ඇති වෙනවා. creating concept මේව මුල් කරගෙන මේ ඉංග්‍රීසි අකුර පොඩ්ඩක් මේකට සිංහලෙන් දාලා තිබුණ එක ඉංග්‍රීසියෙන් වෙලා තියෙනවා ප්‍රපංච කියලා කියන්නේ. ප්‍රපංච කියලා කියන්නේ මේ ටික අරගත්තහම අපි ඇතුලේ එක එක ඒවා අලුතෙන් ක්‍රියේට් කරනවා. දැන් කොරෝනා කාලේ ලංකාවෙන් පිටරටවල් වල තනි වෙච්ච කට්ටිය, ගෙවල් වලටලා හිටපු කට්ටිය ඔක්කොම කරේ ප්‍රපංච නිර්මාණය කරපු එක. ඇයි ලංකාවේ නම් අම්මා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නේ පාරට යන්න පුළුවන්. කොරෝනා කාලේ එළවලු හිටවන්න පුළුවන්. ගස් නගින්න පුළුවන්, අඹ කන්න පුළුවන්, පේර කන්න පුළුවන්, තනකොළ වල ඇවිදින්න පුළුවන්. පන්සලට යන්න පුළුවන්, පල්ලියට යන්න පුළුවන්. ඇඳ නීතිය තියෙනවා තමයි. හැබැයි මෙවට තියෙන ටිකේ අපි යන වෙනවා, කතා කරනවා, අල්ලපු ගෙදර කට්ටියත් එක්ක කතා කරනවා, hina වෙනවා, කෑම හදන ඒවා ෂෙයා කරගන්නවා. හැබැයි පිටරට වල ඉන්න කට්ටියට කරන්න බෑ. මොකද වෙන්නේ? ඇතුළට වෙලා ඉඳගෙන TV එක දිහා බලාගෙන ප්‍රපංච හදනවා. මහා ඛේද වාචක. මොනවද හදන්නේ? thought හදනවා, belief හදනවා, attitude හදනවා, emotions හදනවා. මොන emotions හදන්නේ? negative emotions. දැන් ඔය අපිත් එක සම්බන්ධ වෙච්ච කට්ටිය නම් එහෙම නෑ, මම දන්නවා හොඳට. ඉස්ස දන්නවා මම. මේ කට්ටිය ඉන්නවනේ. මේ කට්ටිය හැම යම් දේවල් කරා. අඩුම ගානේ කොරෝනා නිසා මේ low attraction coaching හරි කරානේ. ඒ නිසා මේ කට්ටිය ජීවිතේ වෙනසක් කරා. නමුත් උඟා කට්ටිය, බහුතරයක් කට්ටිය එහෙම සම්බන්ධ වෙන්නේ නෑ. contradiction and vortex. contradiction and vortex කියලා කියන්නේ ගැටුම් ඇති කරගන්නවා. ගැටිලා ඉවරලා මොකද කරන්නේ? ඒක නිකන් මහා ආවේගයක් බවට පරිවර්තනය කරනවා. උදාහරණයක් ගනිමු. දැන් මේ වැඩසටහන සමහර විට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. මට මැසේජ් එකක් දාලා තිබුණා මේ කොරෝනා කාලය පුරාවටම බිරිඳ සැමියා දෙන්න අතර ගැටුම් ඇති වෙච්ච හැටි. ඒ දෙන්නගේ වැඩේ හැමදාම ගැටුම් ඇති කරගන්නවා. ලංකාවෙන් ගිහලා හේතුව මොකද්ද? ඒ දෙන්නට ජීවිතේ එළියට ගිහිලා ජීවිතේ ෂෙයා කරගන්න නිදහසක් නැහැ. ඒ සමයේ හැමදාම ගේ ඇතුලේ ඉන්නවා සති ගණන්. යන්න විදිහක් නැහැ. ඉතින් මොකද වෙන්නේ? ආතතිය ඇති වෙනවා, විෂාදය ඇති වෙනවා, ආවේග පිට වෙනවා, දරුවන්ට හරි මානසික පීඩාවක්, දරුවොත් ඒකට ගෙදර වෙනවා. අන්න ඒකට කියනවා එකම දේ නැවත 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 වෙනකොට වෝටෙක්ස් එකක් හැදෙනවා. ඒ වෝටෙක්ස් එක පොසිටිව් එකක් නෙමෙයි, නෙගටිව් එකක්. ඒ නෙගටිව් එක විසින් අපේ මුළු ඉන්ද්‍රිය පද්ධති ඔක්කොම අපි පස්සේ බලනවා, විනාශ කරලා දානවා. මේකත් එක්ක ඊළඟට මොකද වෙන්නේ? කිමිකල් චේන්ජස් වෙනවා. ඇඟේ තියෙන
සම්පූර්ණම රසායනික ද්‍රව්‍ය වෙනස් වෙනවා නෙගටිව් විදිහට බිහෙවියරල් චේන්ජ් හැසිරීම රටාව වෙනස් වෙනවා උදාහරණයක් ගන්න කතන්දරයක් කියමු අපි හිතමු වනාන්තරේ මුවෙක් ඉන්නවා ඒ මුවා කන්න කොටියක් පනිනවා කොටියක් පැනනහම මුවා මොකද කරන්නේ එයාගේ ඇඟේ තියෙන උපරිම ශබ්දය කියන එක ඇති වෙනවා ඒ බිය කියන එක ඇති වෙලා එයා මොකද කරන්නේ බිය ඇතිවීමත් එක්කම ඇඟේ තියෙන කාබෝහයිඩ්‍රේට් දිය වෙනවා සම්පූර්ණම මේද කොටස් දිය වෙනවා කැල්සියම් දිය වෙනවා ප්‍රෝටීන දිය වෙනවා ආවේගයක් එනවා ඒ ආවේගයත් එක්කම එයා වේගෙන් දුවන ඒ දුවනකොට බඩවැලේ තැම්පත් වෙලා තියෙන සියලුම ආහාර එළියට දානවා මුත්‍රා දාගෙන කක්කී දාගෙන වේගෙන් දුවන දුවල 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 යනවා කොටියට මුවා අහුනේ නැත්තම් මොකද වෙන්නේ මුවා ජීවිතේ බේර ගන්න ජීවිතේ බේරගත්ත ගමන් මුවා මොකද කරන්නේ කිසි දෙයක් කරන්නේ නැහැ යා වතුර බිව්වා ගස් ටිකක් අස්සට රිංග ගත්ත නිදාගත්තා කොහොමත් පැයක් එකමාරක් යා නිදාගන්න ඇයි නිදාගන්නේ එයා සබඳහමෙන් දන්නවා මේ බිය කියන සාධකය නිසා මරණ බිය කියන එක නිසා කිමිකල් වෙනස් වුණා මගේ ඇඟේ ඒක ආපහු නෝමල් වෙන්න නම් මම සුවදායක නිින්දක් ලබන්න ඕන. කාලා හරියන්නේ නැහැ කණේම දිරවන්නේ නැහැ දැන් කියලා. යන්න ඉඳා ගන්න. නිදාගෙන මොකද කරන්නේ? නැගිටිනවා නැගිටලා මේ තනකොළ කල්ලෙන් දිහසෙ ඉන්නවා. ආයේ එයා මතක තියාගෙන ඉඳවට කොටියා මාව මරන්න ආවා මං ඕක කියන්නේ නැහැ. කොටියට මං හොඳ වැඩක් කරනවා මං නරියත් එක්ක එකතු වෙලා උගුලක් අටවනවා ඔය කොටියට ඕකව මං ඉතුරු කරන්නේ නැහැ. නැත්තම් අපි ආණ්ඩුව ආවහම මං ඕකව ප්‍රියාමාරු කරනවා යාපනයේට. කොහොම හිතනවද මුවා? කිසි දෙයක් හිතන්නේ නැහැ. එයා දන්නෙත් නැහැ ඒක. ඒ සමුවා කියන සතා හරිය නිදහසේ ජීවත් වෙනවා. හැබැයි ඔබට ප්‍රශ්නයක් ඇති වෙනවා දවල් දවසේ ඔබේ කාර්යාලයේදී. ඔබ මොකද කරන්නේ? ওই ප්‍රශ්නේ ගෙදර අරන් යනවා. ගෙදර අරන් ගිහලා බිරිඳට දෙනවා. බිරිඳත් එක්කත් ෂෙයා කරගන්නවා. ඊට පස්සේ එන්නත් එක්ක ප්‍රශ්නේ වැඩි කරනවා. කතා කරනවා, බණිනවා, ආවේග උපදවනවා. වැය නිදා ගන්නවා ඒකත් එක්ක. පහුවෙන්ද උදේ නැගිටින්නෙත් ඒකත් එක්ක. මාස ගණන්, අවුරුදු ගණන් පැහැව 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 අර පීඩණය තියන් ඉන්නවා. ඔබට මොකද වෙන්නේ? එක්ක මානසික ආතතිය. එහෙම නැත්නම් ඒකෙන් පස්සේ විෂාදය. ඊට පස්සේ මහා ප්‍රශ්න ගොඩක් දිය වැඩි ආව ඔක්කොම ඇති වෙනවා. දැන් මේ තියෙන්නේ ඔබට ආතතිය හදලා දෙන විෂාදය හදලා දෙන දේවල් ටික මොනවද තියෙන්නේ මේ ප්‍රධාන දේවල් ටික තමයි තියෙන්නේ මේ නිර්නාල ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වයට සිදු කරන බලපෑම. ඒ කියන්නේ හෝමෝන ග්‍රන්ථි සම්පූර්ණ වෙනස් වෙනවා. වෙනස් වෙලා ස්ට්‍රෙස් හෝමෝන කියන ඒවා රිලීස් කරන්න පටන් ගන්නවා. ඒක ඉතාම භයානකයි. පෙනහළු වලට ඩැමේජ් කරනවා. ආතතිය හරි විෂාදයේ කි හරි තියෙන එක්කෙනාගේ උෂ්ම ගැනීමේ වේගය සම්පූර්ණ වෙනස්. මම අද වෙලා නැති නිසා ඒක ගණන් එහෙම හදලා පෙන්නන්න යන්නේ නැහැ. වෙනහළු වලට හානි කරනවා. හදවත සහ රුධිර සංසරණ පද්ධතියට සිදු කරන හානිය. හાર્ට් බීට් එක වැඩි වෙනවා 72ක් 73ක් 60 70ක් තියෙන උන හાર્ට් බීට් එක 100ක් 125ක් 150ක් තියාගෙන යනවා. හાર્ට් එක දිරනවා. ලේ ගමනාගමනයේ වේගවත් වෙනවා. මොළය ස්නායු පද්ධතියට ඩැමේජ් කරනවා. සම්පූර්ණම ස්නායු දුර්වල වෙනවා. අක්මාවට හානි කරනවා. අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩපණ කරනවා. අඩපණ කිරීම නිසා අක්මාවෙන් ඉන්සියුලින් වගේ හෝමෝන උදාහරීම දුර්වල වෙනවා. ඊළඟට අක්මාව කියන්නේ මිනිහාගේ මොළය තරම් ප්‍රබලම ඉන්ද්‍රිය ජීවිතයේ තියෙන ඒ අක්මාව දුර්වල වෙනකොට පුදුමාකාර හානි පද්ධතියක් ඇඟට සිද්ධ වෙන්න පටන් ගන්නවා. අක්මාව දුර්වල වෙනවා. අරක්කු මද්‍යසාර පාවිච්චි කරනකොට මද්‍රව්‍ය පාවිච්චි කරනකොට ඉස්සෙල්ලාම මරන්නේ අපි අක්මාව. අක්මාව පුදුමාකාර විදිහට. ඒ කියන්නේ අපි හිතමු මිලිලීටර් 50ක මද්‍යසාර ඩෑම් එකක් බිව්වොතින් අක්මාවේ සෛල 250,000ක් මිය යනවා. ඉතින් පුදුමාකාර වාසනාවකට අක්මාව කියන ඉන්ද්‍රිය ලේසියෙන් මැරෙන්නේ නැහැ. ඉතින් දවල් රාත්‍රියේ කුණු වෙනකම් බිව්වට පස්සේ අක්මාව රෑලි වෙනකම් මහන්සි වෙලා ඒ කුණු ටික අයින් කරන්න try කරනවා. ඒක නිසා තමයි එයා මැරෙන්නේ. අක්මාවට හානි සිදු වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය සිදු කරනවා. ආ කෑම දිරවීම අඩු කරනවා. ඊට පස්සේ
गैस्ट्राइटिस वगैरह आबादे ना सान्निवेदन इंद्रिय पद्धतियों से दुकरना हानि आतती विषादे आप गम में एस्पेनी माडुवे नवा कांगे ही माडुवे नवा हमेट दैनी माडुवे नवा दुर्वल ना लिंगिक हाँ प्रजनन इंद्रिय पद्धतियों से दुकरना हानि लिंगिक दुर्बलता आयति के नमक दे लिंगिक हॉर्मोन उत्पादन नतर करना කාන්තාවන්ගේ දරුවන් බිහි කිරීමේ හැකියාව වඩපණ කළා දානවා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියට බලපෑම් කරනවා ඊට පස්සේ මේ ඇඟේට රොතු දීමේ හැකියාව නැති කළා දානවා ඊට පස්සේ ආස්ති පද්ධතියට සහ පේශි පද්ධතියට බලපානවා ආස්ති කියලා කියන්නේ ප්‍රධානම දේවල් ටිකක් ඇටකටු දිරලා යනවා හෝමෝන يعني සන්ධි ඉදිමෙනවා ඒවයේ තියෙන කාටිලේජ වියලිලා යනවා මානසික ආතතිය සහ අවපීඩණය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන දරුණුම සතුට විෂාදය කියලා කියන්නේ ඔබව නොමරා මරනවා ඔබව සීද විනාසා ගන්නා තත්වයට පෙරලන දරුණුම හතුරා මේ හතුරා ඇති කරගන්නේ කවුද තමන් විසින් වෙන කවුරුවත් වෙන කිසිම කෙනෙකුට මානසික ආතතිය ඇති කරන්න බෑ මානසික විෂාදය කියන එක ඇති කරන්න බෑ ඔබ විසින් ඔබ ඇති කර ගන්නවා ඔබ විසින් ඇති කර ගන්නවා ඔබ විසින් ඇති කර ගන්නවා ඒක නතර කරගත්තොත් ඔබට මේකෙන් යන්න පුළුවන් එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ මොකද්ද ඔබට ඔබ සම්පූර්ණ ඇවිදින ෆාමසි එකක් බවට පත් වෙනවා ඔබට ගෙදරින් එළියට බහින්න සිද්ධ වෙන්නේ බෙහෙත් මල්ලක් අතේ තියාගෙන. ඒ බෙහෙත් වලින් හැමදාම ජීවත් වෙන්න බෑ ඔබට. ඒ බෙහෙත් මල්ල ඇතුලේ ඉන්නේ ඔබේ මායාව. ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපි බලමු මේකේ තියෙන බිහිසුණුකම කොටසක් කිව්ව දැන් බලමු. මානසික ආතතිය සහ විෂාදයේ කෙටි කාලීන චර්යාමය ලක්ෂණ. අද එතකොට ඒකේ ඔන කෙටි කාලීන ඔබට දකින්න පුළුවන් මම මේ ටික ඔබට ටග්ගල කියලා දෙනවා ඔබට බැලුවාම වෙනස් වෙනවා පේනවා තමන්ගේ සැමියා වෙනස් වෙනවා තමන්ගේ බිරිඳ වෙනස් වෙනවා දරුවෝ වෙනස් වෙනවා පේනවා කෙටි කාලීනව පේනවා මම පස්සේ ඒ ටික පෙන්නනවා ඔබට මානසික ආතතිය හා විෂාදය නිසා වැළඳෙන මානසික ව්‍යාපාද හිත ලෙඩ වෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ ඔක්කොම नेगेटिव वेव විතරක් පේන්න පටන් ගන්නවා වැරදි පේන්න පටන් ගන්නවා දොස් දකින්න පටන් ගන්නවා අඬා වැටෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ සම්පූර්ණ වෙනස් වෙනවා ඒකත් එක්ක සමාජයට කාමරෙල්ල දොරවාගෙන කල්පනා කර කර ඉන්න පටන් ගන්නවා කම්පියුටර් ගේම්ස් ගහන්න පටන් ගන්නවා ඊට පස්සේ මදුසාර පාවිච්චිට ගන්න පටන් ගන්නවා ඔය තමයි දරුණු මේවා ඊට පස්සේ සිගරට් බොන්න පටන් ගන්නවා ඔය වගේ දේවල් පේන්න පටන් ගන්නවා හිතපු ගම වෙනස් වෙගෙන යනවා ඊට පස්සේ මානසික ආතතිය සහ විෂාදයේ පුපුරායම මේක ගියාම එක අවස්ථාවකදී යාට එයාගේ මොලේ ස්ටක් වෙනවා අපි ඒකට කියනවා බර්න් අවුට් එකක් වෙනවා කියලා සමහර වෙලාවට ඒක ගිහිල්ලා ඔළුව ගහ ගන්නවා බීත්ති වල බඩු පොළවේ ගන්නවා කෑග් ගන්නවා පිහිය වලින් කපා ගන්නවා සමහරට උඩින් පල්ලෙහාට පනිනවා මගේ ළඟ ඒකට අදාළ වීඩියෝ තියෙනවා ඇත්ත වීඩියෝ නමුත් ඔබට ඒක පෙන්න මේක ෂෙයා කර කර යන්න විදියක් නැහැ මේ කාර්යාල වල එහෙම බර්න් අවුට් එකක් ආවම මිනිසු කරන දේවල්. ඒ කියන්නේ පුදුමාකාර දේවල් මිනිසු කරනවා. බර්න් අවුට් එකක් ආවම පුපුරලා යනවා. මානසික ආතතිය සහ විෂාදය නිසා වැළඳෙන කායික රෝග. කායික රෝග කියලා කියන්නේ ඇඟ ලෙඩ කරනවා. මානසික ආතතිය නිසා ඉස්සෙල්ලාම ඇති වෙන එක තමයි දියවැඩියාව කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ ඇඟේ කෝර්ටිසෝන් කියන කිමිකල් එක වැඩි වෙනවා කියලා කියන්නේ ඇඟේ සීනි දිය වෙනවා වැඩිපුර. ඒත් අපි දන්නේම නැතුව ලේවල සීනි ප්‍රතිශතය ටික ටික වැඩි වෙලා යනවා. ඒකත් එක්ක වතුර තිබහ වෙනවා. අධික ලෙස පැන් රස කන්න කැමති වෙනවා. ඊළඟ වෛද්‍යවරුන්ට කිව්වහම ප්‍රතිකාර කරනකොට සීනි වැඩි වෙලා. ડોක්ටර්ට කිව්වේ නැත්තම් මම මානසික පීඩාවකින් ඉන්නවා කියලා. එයාට මොකුත් කරගන්න බෑ. ડોක්ටර් දන්නේ නැහැ. දන්නේ නැති නිසා මොකද වෙන්නේ බෙහෙත් දෙනවා. මානසික පීඩාවක් තියෙනවා කියලා දැන් ડોක්ටර් ඊළඟට කරන්න බෙහෙත් දෙන එක නතර කළා මානසික පීඩාවට උපදෙස් ගන්න කියලා කියනවා. හරිද? දියවැඩියාව. දියවැඩියාවත් එක්ක ඊළඟට ලේවල තියෙන ට්‍රයිග්ලිසරයිඩ්ස් කියන ඇලෙන සුළු ස්වභාවය වැඩි වෙනවා. ඊට පස්සේ ඒක වැඩි වෙන්න කොලෙස්ටරෝල් වැඩි වෙනවා. කොලෙස්ටරෝල් වැඩි වෙලා ඊළඟ පියවර තමයි හાર્ට් බ්ලොක් ඇති වෙනවා. ඊළඟට ස්නායු ආබාධ ඇති වෙනවා.
ඊට පස්සේ ඇස් පෙනීම කන් ඇහිම අඩු වෙනවා කකුල් වල තුවාල දානවා ඇඟේ තුවාල දානවා ඇට කටු කැඩීගෙන තුවාල එනවා ලිංගික බෙලහීනතාව ඇති වෙනවා ඒක නිසා පවුලේ ප්‍රශ්න ඇති වෙනවා කාර්යාලයේ ප්‍රශ්න ඇති වෙනවා ප්‍රොඩක්ටිවිටි කාඩු වෙනවා අසාමාන්‍ය විදිහට මිනිස් විනාශ මානසික ආතතිය සහ විෂාදයේ සමාජ ආර්ථික බලපෑම දැන් ලංකාවේ වාහන අනතුරු වැඩිම ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ උදේ සහ හවස උදේ පාන්දර වාහන අනතුරු සිද්ධ වෙනයි ගෙදරින් පරක් වෙලා නැගිටලා ස්ට්‍රෙස් එකේ පාරට බහිනවා වාහනේත් අරගෙන හැන්දෑවට ඔෆිස් එකේ තියෙන ප්‍රශ්න ටික නිසා ස්ට්‍රෙස් එකේ පාරට බහිනවා එතකොට වාහන අනතුරු සිද්ධ වෙනවා ඊළඟට වික්කසාද වීම ලංකාවේ ඉතාම ඉහළ යන හේතුවක් තමයි මානසික ආතතිය සහ විෂාදය කියන එක පුදුමාකාර විදිහට ප්‍රොඩක්ටිවිටි කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා ලංකාව දියුණු කරන්න ඇත්තටම වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ ලංකාව ජීවත් වෙන කට්ටියගේ ආතතිය සා මෙන්න මේ ප්‍රශ්න ටික විසඳුවකින් ඒක පුදුම විදිහට චේන්ජ් කරන්න පුළුවන් දැන් හොඳට කියලා දර බලන්න කොච්චර බිහිසුණුද කියලා එතකොට ඔබ විදේශගත වෙලා ඉන්න ඔබ මේක තේරුම් ගන්න ඕනේ මේක තේරුම් ගත්තේ නැත්නම් ඔබට ඔබත් මේකට ගොදුරු වෙනවා මේ මට ආපු මැසේජ් වල තියෙනවා ඔබත් ඔබට ගොදුරු වෙලා ඉන්නවා දැන් මේකත් එක්ක මේකට අදාළ ප්‍රශ්න කීපයක් මම ඔබට කියන්න दिगु वैद्य प्रतिकार स्नायु पद्धति विनाशिकल चेंजीन बेहतिकरगन यथातत्वेन पत्र දෙවෙනි එක තමයි චර්යාමය ප්‍රතිකාර බිහෙවියර් තෙරපි කියන ඒවට යන්න ඕනේ. ස්පිරිචුවල් තෙරපි කියන ඒවට යන්න ඕනේ. මම පස්සේ කියා දෙනවා. මේ ප්‍රශ්නේ මේක අහලා තිබුණ නිසා මම කියන්නේ අනිවාර්යයෙන්ම ඔබේ හැසිරීම රටාව වෙනස්කරන්න මේ මොය ලෝකේ කියන දේවල් පස්සේ ලුහු බඳින්න යන්න එපා. ලුහු බඳින්න යන්න එපා. ඔබ තීරණය කරන්න ඕන ලොහු බඳලා ඒක අල්ල ගන්න එකද වටින්නේ අපි සතුටෙන් ජීවත් වෙන්නද කියද වටින්නේ කියලා සතුටෙන් ජීවත් වෙලා හිටියොත් අපිට බොහෝ දේවල් ගන්න පුළුවන් ලොහු බඳින්න ගියොත් සියලු දේවල් නැති කර ගන්න පුළුවන් දැන් ඔබ ඒක තේරුම් ගන්න ඕනේ හරි දැන් අපි අභ්‍යාසයකට යන් අපි මේකට අදාළ අද දවසේ මම උත්සාහ කරනවා එක අභ්‍යාසයක් ඔබට කියා දෙන්න දෙකක් කියා දෙන්න හරි අපි අභ්‍යාස කීපයක් එකක් කියා දුමු. දැන් ඔබට මානසික ආතතියක් කරේ කොහොම හොඳට බලා ගන්න පීඩාවක් කරේ කම්පනයක් කරේ මොනවා හරි එනවා කියලා ඔබට දැනුනොතින් මොකද කරන්නේ ඔබේ අත් දෙකේ ඇඟිලි දෙක පුදුමාකාර විදිහට ඔබට උදව් කරන්න පුළුවන් උදව් කරනවා ඔබේ ආතතිය අයින් කරගන්න. ඔබේ මානසික ආතතිය ඉවත් කරගන්න. පුදුමාකාර විදිහට උදව් කරනවා. හොඳට බලා ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඉස්ලාම කරන්න ඕන දේ තමයි ඔබේ අත් දෙකේ ඇඟිලි පහ කියලා කියන්නේ ඔබේ කාට් එකත් එක්ක බ්‍රේන් එකත් එක්ක සම්බන්ධ වෙන තැන් මේ ලෝ ෆැටැක්ෂන් කරපු කට්ටියට මම මේව එනර්ජි පොයින්ට්ස් ඕපන් කරන්න හැටිත් කියා දුන්නා මොකද කරන්නේ ඒ වගේ පීඩාවක් වෝරි එකක් කම්පනයක් සිත් ඇවුලක් තියෙනවා නම් මොකද්ද කරන්නේ මේ අත්වල තියෙන ඇඟිලි පහ මසාජ් කරන්න මේ මෙහෙම මෙහෙම මේ මහ පොට ඇඟිල්ල ගත්තා මෙහෙම 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 උඩට කැරකෙව එළියට අපි ආයෙත් මේ අනික් ඇඟිල්ල ගත්තා තප්පර 30ක් විතර හොඳට මසාජ් වෙන විදිහට කැරකෙව කරකවල එළියට අපි ඊට පස්සේ මේ ඇඟිලි ටික ඔය විදිහට ඔය කොහොම කරකෙව තප්පර 30ක් විතර එළියට ගන්න ඒ විදිහට ඔය විදිහට ඇඟිලි 10 මාත් දෙකේ ඒ විදිහට කරන්න කල්ලිවිල්ල අල්ල මැද මේ විදිහට අල්ල මැද අරගෙන මේ අල්ල මැද හොඳට මසාජ් කරන්න මෙහෙම 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 හොඳට මසාජ් කරන්න අත මෘදු කරලා හොඳට මසාජ් කරගෙන යන්න. මේක විනාඩි එකමාරක් විතර මසාජ් කරන්න මේ විදියට. මේ විදියට මසාජ් කරගෙන යන්න. අත් දෙකේම ওই විදියට මසාජ් කරගෙන යන්න. එතකොට ඔබට ඉතාම ඉක්මනින් හරිම කෙටි කාලයකින් ස්ට්‍රෙස් කියන එක ડિප්‍රෙෂන් කියන එක අයින් කරගන්න පුළුවන්. తాවකාලිකව සැනසීමක් ලබන්න පුළුවන්. අද මේ මම මේ දිගට අත පෙන්නලා මේක මේ එනර්ජි එක තියෙන මේක මේ එනර්ජි එක තියෙන්නේ මේක එහෙම මේ මහා වෙලාවක් පැයක් අරගෙන කරන්න බෑ ඔබත් එක්ක ඒකට ඔබ දැනර තේරුම් ගන්න මේ අත් දෙකට පුළුවන් මානසික ආතතිය කියන එක විෂාදය කියන එක පාලනය කරන්න
ඕමෝන යන එක නතර කරන්න. දෙවෙනි ක්‍රමයේ තමයි ඔබට දැනෙනකොට මානසික ආතතිය පීඩාව තියෙන කෙනෙකුට විෂාදයේ තියෙන කෙනෙකුට වැඩියෙන්ම දැනෙන්න පටන් ගන්න අපේ මේ බෙල්ල ප්‍රදේශයට. මෙන්න මේ ප්‍රදේශයට. උරහිස් වලට. මේ උරහිස් ගල් වෙනවා. තද වෙනවා. දැඩි වෙනවා. අමාරු වෙලාවට මේ මෙතන කැල්සියම් කාබනේට් ඩිපොසිට් වෙලා ස්ට්‍රෙස් නිසා gediyak වගේ තෙන්න පටන් ගන්න. පොඳුයට පෙළ. අග. මොකද කරන්න ඕනේ? මේ අත් දෙක මෙහෙම තියලා මේ අත් දෙක මෙහෙම තියලා කොඳුයට පෙළ හොඳට බෙල්ල ඉහළ කොටස හොඳට මසාජ් කරන්න මේ විදියට. ඒ මසාජ් කරගෙන බෙල්ල අත් එක බෙල්ල දෙපැත්තේ තියෙන රුධිර නාල අත් එක හොඳට මේ සුෂුම්නා ශීර්ෂයත් එක්ක හොඳට මසාජ් කරන්න. හොඳට විනාඩි 5ක්වත් මසාජ් කරන්න. හුඟක් දැනෙනවා නම් දැන් මේ ප්‍රශ්නේ අහලා තිබුණා එක්කෙනෙක්. හුඟක් දැනෙනවා නම් උණු වතුර ටිකක් අරගෙන තවන්න වෙයි. බෙල්ල ප්‍රදේශයේ තවන්න. එතකොට తాවකාලික සහනයක් ඇති වෙනවා. ඒ පීඩාව අඩු වෙලා යනවා. තුන්වෙනි එක තමයි හොඳට ස්ටමක් බ්‍රීතින් කරන්න. ආතතිය මානසික ආතතිය තියෙන හැම කෙනෙක්ගේම ස්වභාවය තමයි ෂෝල්ඩර්ස් බ්‍රීතින් කරන්නේ. දැන් ඔබට පේනවනේ ෂෝල්ඩර්ස් බ්‍රීතින් කරන හැටි. එක්කෝ ඕක කරනවා, එක්කෝ චෙස්ට් බ්‍රීතින් කරනවා. කියලා ওই දෙක තමයි කරන්නේ. මානසික හොඳට අපි ඕන කෙනෙකුට මානසික ආතතිය විෂාදයේ තියෙන කෙනෙක් බලා ගන්න ලේසිම ක්‍රමේ තමයි යා හුස්ම ගන්න දිහා පොඩ්ඩක් බලාගෙන හිටියාම. චූටි වෙලාවක් බලාගෙන හිටියාම ඩක් ගන්න තියෙනවා. එක්ක උරහිස් දෙකට හුස්ම ගන්නවා. කියලා ගන්නවා. නැත්නම් චෙස්ට් එකට ගන්නවා. කියලා නිකන් මැෂින් එක වැඩ කරනවා වගේ ඉමින් ඉමින් වැඩ කරනවා පේනවා අපිට. එතකොට ඒක නවත්තන්න ඕනේ. ඒක හරිම දරුණු. මොකද කරන්නේ අපි වෙන් කර ගන්න ඕනේ කාලයක් පොඩි දවසේ හොඳට ස්ටමක් බ්‍රීතින් කරන්න ඕනේ. ඉස්ලාම කරන්නේ බඩට අත තියලා ඒ හුස්ම ටික බඩ තියෙන පෙනහළ වල තියෙන ඔක්කොම කාබන් ඩයොක්සයිඩ් පිට කරලා අරින්න. හොඳට. ඊළඟ ආයෙම් පිට කරා. බඩ ඇතුළට තල්ලු කරලා යවන්න. යවලා ආයෙ හුස්ම ගන්න පටන් ගන්න. ආයෙ පිට කරන්න. ආයෙ හුස්ම ගන්න. ආය පිට කරන්න ආයුෂ්ම ගන්න ආය පිට කරන්න හොඳට විනාඩි 5ක්වත් හිමින් සැරේ බඩ පුම්බනවා හොඳට උස්ම ඇතුලට ගන්නකොට හිමින් සැරේ හුස්ම පිට කළා අරිනවා දවසකට විනාඩි 5ක්වත් කරන්න ඕන ඔක දවසකට විනාඩි 5ක්වත් කරන්න ඕන උදේ 5යි හවස 5යි මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා මම දන්නවා ඒ ගැටලුව තියෙන ෆැමිලි එක ඒ කට්ටිය අනිවාර්යෙන් ඔබේ ගෙදර මේ දේ කරන්න ඕනේ. ඔබ මාසයක් ගේ ඇතුළට වෙලා හිටියට කමන්නේ හුස්ම ගන්න කොරන්ටයින් ප්‍රශ්නයක් නැහැ. හුස්ම ගන්න කොරන්ටයින් ප්‍රශ්නයක් නැහැ නේ ඔබට. හුස්ම ගන්න පුළුවන්. හත් මසාජ් කරන්න කොරන්ටයින් ප්‍රශ්නයක් නැහැ නේ. උරේස මසාජ් කරන්න කොරන්ටයින් ප්‍රශ්නයක් නැහැ නේ. ඒක කරන්න පුළුවන් ඔබට. හරිද? ඊළඟ කාරණය. හතරවෙනි අභ්‍යාසය. මානසික ආතති හරි විෂාදේ හරි තියෙනවා නම් ඊළඟ පියවරට යනවා බ්‍රීතින් කරනවා හොඳට ඔය හොඳට ගැඹුරු හුස්ම බඩට අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මොකද කරන්නේ අත් දෙකම බඩෙන් තියාගන්න තියාගෙන මොකද කරන්නේ එක සැරයක් හොඳට හුස්ම ගන්නවා ඊට පස්සේ මේ නහයෙන් චිස් 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 ගාලා හුස්ම පිට කරන්න ඕනේ අඩුම තරමින් එක සැරයකට 21 වතාවක්ව පිට කරන්න ඕනේ ඊට පස්සේ නැතර කළා පොඩ්ඩක් හුස්ම ගත්ත සාමාන්‍ය විදිහට ආය සැරයක් කරා ආයසරයක් තුන් සැරයක්වත් කරන්න ඕනේ. අද මම කරලා පෙන්නනවා ඔබට. එතකොට ඔබට බලා ගන්න ලේසියි. උන්ට අත් දෙක පපුවට තියාගත්තා. තියාගෙන මොකද කරන්නේ? බඩට උස්මක් ගත්තා. ඊට පස්සේ උස්ම පිට කරන්න පටන් ගන්නවා. හොඳට උස්ම පිට කරන්න පටන් ගන්න. එතකොට දැන් hina වෙන බෑ අනිතා. අනිතා hina වුණාට මටත් hina වෙනවා. එතකොට වැඩේ කරන්න බැරි වෙනවා. හරි. hina වුණාට කමන්නේ. හරි. දැන් එතකොට වෙන්නේ මොකද්ද? අපේ පෙනහළු හොඳට මසාජ් වෙනවා. ඊළඟට heart එක හොඳට මසාජ් වෙනවා. අර ස්ට්‍රෙස් හෝමෝන් නිසා දුර්වල වෙන හදවත සහ පෙනහළු සහ අක්මාව
හොඳට ප්‍රාණවත් භාවයට පත් වෙනවා. හොඳට පණ ඇති වෙනවා ඒවට පුදුම ශක්තියක් එන්න පටන් ගන්නවා. හරිද? දැන් ඔන්න මම කියා දුන්න වැඩ හතරක්. පළවෙනි එක තමයි ඇඟිලි සහ අත්ල මසාජ් කරන එක. දෙවෙනි එක උරහිස මසාජ් කරන එක. හරි උරහිස හොට් වෝටර් වලින් තවන එක. ඊළඟට ස්ටමක් බ්‍රීදින් කරන එක ගැඹුරෙන්. ඊට පස්සේ අර ආතතිය අවම කරන්න පාවිච්චි කරන කෙටි හුස්ම වේගයෙන් නැවත නැවත ගැනීම කියන එක. එතකොට ඔබට මේක කරන්න පුළුවන්. මේක කරෝතින් ඔබට ගාක් දේවල් මේ හතරක් මම ඔබට කියා දුන්න මේ ඔන්ලයින් වලින් කියා දෙන්න පුළුවන් ඒවා. ඒ හතර හොඳට කරගෙන යන්න. දැන් අපි යන් ඊළඟ කොටස් ටිකට. හරි. අනිට පේනවනම් අත උස්සන්න. ස්ලයිඩ් පේනවනේ. ආ හරි. වැඩ කොට. හරි. හරිද? අපි ඊළඟ කොටස් ටිකට යනවා. එතකොට දැන් අපි බලන්න ඕනේ මේ තියෙන්නේ මානසික ආතතිය කියන එක. ඩිස්ට්‍රෙස් කියන එක ඔබට ඇතිවෙගෙන එනවා නම් ඔබට දකින්න පුළුවන් ලක්ෂණ. ඔබ අත්විඳින ලක්ෂණ. හරිද? ඔබේ බිරිඳ හෝ සැමියා මේ විදිහට වෙනස් වෙනවා. එහෙනම් ඔබ මේ විදිහට වෙනස් වෙනවා. එහෙනම් ඔෆිස් එකේ ඉන්න යාළුවෙක් මේ විදිහට වෙනස් වෙනවා. මේ ලක්ෂණ ටික පේන්න පටන් ගන්නවා. ඉස්ස බර ගතියක් ඇති වෙනවා. ඔළුව හරි බරයි. නිදිමතයි වගේ. හුස්ම ගැනීමේ වේගය වැඩි වෙනවා. නිතර දාඩිය දානවා. ඇඟේ මාංශ පේශි ගල් වගේ වෙනවා. හරිද? ඒ කියන්නේ එක තැනක ඉන්න බෑ. එයාට යනවා, මෙයාට එනවා, මොන හරි කනවා. එළියට යනවා, ආය වාඩිලා ඉන්නවා, ටොයිලට් එකට යනවා, ආය එනවා. එක දිගට වැඩක් කරගෙන යන්න බෑ. සමහර කට්ටියට මේ වගේ ලක්ෂණයක් තමයි නිින්ද අඩු වෙනවා. නිින්ද අඩු වේගන යනවා. එහෙම නැත්නම් සමහරු හරියට නිදා ගන්නවා. හරිද? ඊළඟට හැම වෙලාවකම මොහොකට හරි ගැටෙනවා. හරියට කේන්ති යනවා. ඊට පස්සේ ටිකක් මේක වැඩි වෙනකොට මොකද වෙන්නේ? අර ආදරය, හිතවත් කමලෙන් ගතුකම ඒව ඩිංග ඩිංග එයාට දැනෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ අර සම්බන්ධතා පවත්වගෙන යන්න තියෙන හැඟීම් කියන જાතිය. මෛත්‍රිය එහෙම දැනෙන්නේ නැති වෙනවා. සතෙකුටවත් තියෙන ආදරේ නැති වෙනවා. ඉතින් විතර අපි හිතමු දරුවන්ට, බිරිඳට, සැමියට ආදරය අඩු වෙනවා කියලා දැන්නොත් මොකද වෙන්නේ? ඒක ඊළඟට ගැටුමක් බවට පරිවර්තනය වෙනවා. ගැටුමක් බව පරිවර්තනය වුණාම ආයේ ඒක වැඩි වෙනවා. ඊළඟට ලිංගික හැඟීම් ඇති වෙන්නේ නැහැ. දැන් පෞල් ජීවිතේ ගොඩාක් ගැටලු ඇති වෙන්නේ ඒක හේතුවක් තමයි. ඔය මානසික ආතතිය විෂාදයේ තියෙන උට ඉස්ලාම කරන එකක් තමයි ලිංගික හෝමෝන ස්‍රාවය වීම නතර කරනවා. ඊට පස්සේ ලිංගික උත්තේජනය නැති වෙනවා. ඊට පස්සේ දැන් හස්බන්ඩ්ට ස්ට්‍රෙස් තියෙනවා. බිරිඳට එහෙම නැහැ. ඒකට ගැටුම් ඇති වෙනවා. ඒක බිරිඳට ස්ට්‍රෙස් තියෙනවා. හස්බන්ඩ්ට ස්ට්‍රෙස් නැහැ. ඒකට දෙන්න ගැටෙනවා. ඒ සම්බන්ධව ඊට පස්සේ වැඩ කල් දානවා. ඒට ඒකට හේතු කියනවා. වැඩ කල් දානවා කොච්චරවත් හිට කරනවා, නිද්ද කරනවා කියලා. ඊළඟට මේ ප්‍රශ්න වලින් බේරෙන්න යාලා මොකද කරන්නේ? කම්පියුටර් ගේම්ස් වගේ දේවල් වලට යනවා, මොබයිල් ගේම්ස් වලට යනවා. ඔළුවේ කැක්කම හැදෙනවා, හදවතේ ස්පීඩ් එක වැඩි වෙනවා, අත් දෙක සීතල වෙනවා, උරහිස බෙල්ලා අපි ඒකට තමයි අර මසාජ් එකක් කරේ. කම්මැලි වෙනවා, කෑම කන්නේ නැතුව ඉන්නවා, එක්ක වැඩිපුර කන්න පටන් ගන්නවා. වැඩියෙන් කන්න පටන් ගන්නවා. ඊළඟට අමතක වෙන්න පටන් ගන්නවා. මේ හරියට අමතක වෙනවා. සමහර විට ඇඳුමේ බොත්තම් ටික දාන්න අමතක වෙනවා. හරි පුදුම විදිහට අමතක වෙනවා. සතුටක් දැනෙන්නේ නැහැ. රුස්සන්නේ නැහැ. ඊළඟට ජොබ් එකට එහෙම යන්න හරි අකමැති. ඊළඟට ගා කය කරන එකක් තමයි මේ. එක්ක සිගරට් බොන්න පටන් ගන්නවා, එක්ක සාර බොන්න පටන් ගන්නවා, එක්ක මද්දව පාවිච්චි කරන්න පටන් ගන්නවා. මේ වගේ දරුණු දේවල් වලට කට්ටිය පෙළඹෙනවා. ඒ ආතතිය ලක්ෂණ. ඊට පස්සේ විෂාදයේ ලක්ෂණ අපි බලමු. හරිද? ඒක තියෙනවා. අතීතයේදී තිබිලා වර්තමානයේදී අහිමි වීම නිසා ඇතිවෙන පීඩනය. ඔන්න විෂාදයේ ඇති වෙන ડિප්‍රෙස් නැති වෙන එක. ඉස්සර තිබුණා, දැන් නැති වෙනවා. වර්තමානයේදී නොලැබීම
වෙනත් අයට තියෙනවා මට නැහැ. ඒක නිසා ඇති වෙන ප්‍රශ්නේ. අල්ලපු ගෙදෙට තියෙනවා අපිට නැහැ නේ. විෂාදේ ඇති වෙනවා. ඔෆිසෙක අනිත්‍යාලුවට කාර් එකක් තියෙනවා මට නැහැ නේ. විෂාදේ ඇති වෙනවා. ඊට පස්සේ හීනමානය. පීඩනය. දොස් දැකීම. සමහර කට්ටිය ඉන්නවා වැඩිම දොස් දකින්න එකමයි. දොස් දකින්න එකම වැඩි. ජොබ් එකෙත් දොස් දකින්නවා, තමන්ගෙත් දොස් දකින්නවා, අනුන්ගෙත් දොස් දකින්නවා, අල්ලපු ගෙදරත් දොස් දකින්නවා, මාත්‍යාගෙත් දොස් දකින්නවා, නෝනාගෙත් දොස් දකින්නවා, රටෙත් දොස් දකින්නවා. සතුට නැති කර ගන්නවා විෂාදය ඇති වෙනවා. ඊළඟට එයාගේ ඇතුලේ ඇති වෙනවා නෙගටිව් ඉමෝෂන්ස් කියන ඒවා. ඒවයින් ඇති වෙන පීඩනය. ඊළඟට මේක බලපානවා දරුණුම දේ තමයි මේ ආතතිය හරි විෂාදය හරි තියෙන එක්කෙනෙක් ගෙදර ඉන්නවා නම් අනිවාර්යෙන් අනික් කට්ටියටත් ඒක වැළඳෙනවාමයි. මේක බෝවෙන රෝගයක්. බෝවෙන රෝගයක් කියන්නේ මේ දිලීර බැක්ටීරියා වෛරස් වලින් නෙමෙයි. එක්කෙනෙක්ගේ හැසිරීම රටාව ડિප්‍රෙෂන් වෙලා නම් ඒ ගෙදර අනික් කට්ටිය අනිවාර්යෙන් ඒකට ගොදුරු වෙනවා. දීඝ කාලීනව තිබුණොත් ඉන් දරුවොත් ඉවරයි. ඒසම් හරි පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන් ඔවුන්ගේ දරුවන්ගේ පෞරුෂය කියලා දැඩි අහිති කර බලපෑමක් ඇති වෙනවා. ඊළඟට මනෝ කායික රෝග වලට හා ඒවා පෙරලා උපීඩණය වැඩි වීමට බලපාන. මනෝ කායික රෝග අපි කිව්වේ වැඩි වැඩි ආව අදෘද්‍ර පීඩණය, heart attack, පිළිකා ඒ වගේ දේවල්. depression එක gedarak එක්කෙනෙකුට තියෙනවා නම් අනෙක් සියලු දෙනාගේ සතුට ඉවරයි. සියලු දෙනාගේ සතුට ඉවරයි. ඒක තමයි ඒකේ බිහිසුණුකම. අදාළ පුද්ගලයා සමාජීය හා ආර්ථිකව දැඩි හානිදායක බලපෑමකට ලක් කිරීම. එයා ආර්ථික ඉකොනොමිකලි කඩන් වැටෙනවා. ඊළඟට මේකේ අවසානය තමයි මම වැඩි මේකට කතා කරන්න කැමති නෑ. මේකේ අවසානය තමයි මේකේ තාම ධර්ම අවසානය තමයි අපි ඒකට කියන suicide attempt කියලා. suicide attempt කියලා කියන්නේ මේ ආතතිය දිගු කාලයක් තිබුණොත් යම් කිසි වෙලාවකදී එයා අනිවාර්යයෙන්ම තීරණයක් ගන්නවා මැරෙන එක හොඳයි. මැරෙන එක හොඳයි. ඉඳලා වැඩක් නැහැ. මැරෙන එක හොඳයි. මැරෙන එක හොඳයි. ඉඳලා වැඩක් නැහැ. ඔබ හොඳට තේරුම් ගන්න ඕන මේක. මේක මම පොඩ්ඩක් වැඩිපුර කියා දෙනවා. ඉතාම භයානකයි. දැන් මට එක ප්‍රශ්නයක් යොමු කරලා තිබුණනේ මේ ගැන. ඒ කට්ටිය තේරුම් ගන්න ඕනේ, හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ, යම් කිසි කෙනෙක් නැවත නැවත කියනවා නම් මේව කිසිම වැඩක් නෑ, මැරෙනක තමයි හොඳ කියලා. එහෙම නැත්නම් යා නිතර නිතර ඒකට අදාළ ගීත ගායනා කරනවා නම්, අහනවා නම් ඒවා, ඒකට අදාළ තොරතුරු කතා කරනවා නම්, ලියනවා නම් ඒකට අදාළ කවි වගේ දේවල්, ඔබ තේරුම් ගන්න ඕනේ එයාට යම් කිසි ඉඩකඩක් ආපු ගමම්ම පුංචිම පුංචි සිද්ධියකින් වුණත් එයා suicide කරගන්නවා කියලා. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනින් කළ යුතු දේ පළවෙනි පියවර. ඒ වගේ කතා කරන යාළුවෙක් ඉන්නව නම්, ගෙදර කවුරු හරි ඉන්නව නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ දෙන්න. වෛද්‍යවරයෙක් හම්බ වෙලා එයාගේ chemical changes කියන එක හදන්න. ඒකම යාට චර්යාමය ප්‍රතිකාර කියන ඒවා කරන්න ඕනේ. චර්යාමය ප්‍රතිකාර කියන්නේ හැසිරීම රටාව වෙනස් කරන එක. කියන්නේ අපි ගෙදරින් යනවා, ට්‍රිප් එකක් යනවා, පාක් එකකට යනවා, ෆිල්ම් එකක් බලන්න යනවා, බලෙන් හරි අරගෙන යන්න ඕනේ, ස්විමින් වලට යනවා, මේ බැඩ්මින්ටන් ගහනවා, ක්‍රිකට් ගහනවා, එහෙම නැත්නම් ගෙදර පොඩි ගිටාරි කාරගෙන සින්දු ටිකක් කියලා විනෝද වෙනවා. ඕන තරම් දේවල් තියෙනවා ඔබට එයාගේ ජීවිතේ බේරගන්න. ඔය දෙක එකට යන්න ඕනේ suicide attempt තියෙන කෙනෙකුට. suicide attempt නැත්තම් ඔබට පුළුවන් අනික් කට්ටියත් එක්ක අනික් වැඩ ටික කරගෙන යන්න. ඒකෝ දැන් වුණ හොඳට මම කියා දුන්නා ඔබට මේ ආතතිය කියන එකේ තියෙන බිහිසුණු කම ගැන. දැන් අපි තව පොඩ්ඩක් ඉස්සරහට යන්. මේ තියෙන්නේ අබැයි මේවා මේ ડિප්‍රෙෂන් කියන කෘතියේ තියෙනේවා, මේ පොතක තියෙනේවා. මේක ඇත්තට කියන්න ඕනේ නැහැ. මම ඔබට මේ ටික කියා දුන්න නිසා. මේ තියෙන්නේ ඔය ડિප්‍රෙෂන් තියෙනකොට වෙනස් වෙන ටික. මම මේ ටික ඔක්කොම කියලා ඉවරයි. ඊට පස්සේ මේ AP Beck කියන එක තමයි ලෝකෙ මේ ගැන හොඳම පර්යේෂණයක් කරලා තියෙන්නේ.
එයා කියපු දේවල් ටික තමයි මේක තියෙන ඔබට අවශ්‍ය වුණෝ තින් ඒ ස්ලයිඩ්ස් තියෙනවනේ ඒවා බලන්න පුළුවන් ඊට පස්සේ මේකට අදාළ ප්‍රතිකාර ක්‍රම දැන් මේකත් එක්ක මම ඔබට පොඩි දේවල් ටිකක් කියා දෙනවා පුංචි දේවල් ටිකක් කියා දෙනවා මේකත් එක්ක මොකද පළවෙනි එක ඖෂධීය ප්‍රතිකාර කරන්න ඕනේ ඒ කියන්නේ මම නැවත නැවත කිව්වා වැඩිපුර තත්වයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක්ගෙන් අදාළ ප්‍රතිකාර ගන්න ඕනේ ඖෂධීය නොවන ප්‍රතිකාර ඒවා තමයි අපි දැන් වැඩිපුර මම කතා කරන්නේ මම කරවන්නේ මම පුහුණු කරන්නේ එහෙම දේවල් එතකොට මොකද කරන පළවෙනි එක කලමනාකරණය හා චර්යා රටා නව්‍යකරණය ඒ කියන්නේ අර මානසික ආතතිය අවපීඩනයේ තියෙන කට්ටියට තියෙන පොදු ලක්ෂණ වෙනස් කරන්න ඕනේ ඊට පස්සේ මොකද කරන්නේ මේකට මේ ජර්නල් එකක් ලියන්න ඕනේ Taman තනියෙන් නැත්නම් ගෙදර කට්ටිය එකතු වෙලා පොතක් අරගෙන ලියනවා මේ මේ වෙලාවට මේ ලක්ෂණ ආවා මෙන්න මේක නිසා තමයි මේ ලක්ෂණය ආවේ මට අද දවසේ මෙච්චර වාර ගානක් කේන්ති ගියා මම නොසන්සුන් තත්ත්වයට පත් වුණා මට වැඩ කරගන්න බැරි වුණා මට සතුට නැති වෙලා ගියා මම අනික් කට්ටියත් එක්ක ගැටුම් ඇති කරගත්තා මට දොස් පේන්න පටන් ගත්තා මට දුක හිතෙන්න පටන් ගත්තා මේ දවසේ ඇතුළත ආතති හෝ විෂාද ලක්ෂණ මතුවෙච්ච අවස්ථා ගණන අධ්‍යයනය කරන්න ඕන ඉස්සෙල්ලා ඒක අධ්‍යයනය කරපුවම ඔබට ඇති වෙනවා ක්‍රමයක් ඔබට පුළුවන් කට්ටිය බලන්න මගේ පොත් දෙක ගෙන්නගෙන ඒක තමන්ට ආතතිය කොච්චර 100ට කොච්චර ප්‍රමාණයක් තියෙනවද කොච්චර විෂාදයේ කොච්චර තියෙනවද කියලා මනින්න පුළුවන් එතකොට මැනගත්තහම ඔන්න පළවෙනි කොටස ඉවරයි ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ මේකට බලපාන පසුබිම මොකද්ද කියලා හොයලා බලන්න ඕනේ ඔන්න සමහරුන්ට එනවා මගේ මේක ඇති වෙන ප්‍රශ්නේ තමයි ණය බර කියන එක ඔන්න ඒ වයිනෝ එහෙම නැත්නම් බිරිඳ සැමියා අම්මා තාත්තා දරුවෝ අහිමි වීම කියන එක එහෙම නැත්නම් රැකියාව අහිමි වීම කියන එක එහෙම නැත්නම් ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන එක ලෝකෙ වැඩියෙන්ම ආතතිය ඇති කරන එක සාධකයක් තමයි ප්‍රමාද වීම කියන එක ඒ කියන්නේ කල් නැතුව වැඩ කරලා සූදානම් වෙන්නේ නැහැ හෙට තියෙන වැඩ ටික අද ලෑස්ති කරලා තියන්නේ නැහැ ඊට පස්සේ හෙට උදේටත් පරක් වෙලා නැගිටිනවා එතකොට මානසික ආතතිය කියන එක ඇති වෙනවා ඊට පස්සේ මේ ආතතිය නිසා ගැටුම් ඇති වෙනවා දුක ඇති වෙනවා තරහ ඇති වෙනවා අමතක වෙනවා මහා ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා ඒතර මේ පසුබිම් සාධක කියන එක බලන්න ඕනේ මට මේකට බලපෑව හේතු මොනවාද සමහර කෙනෙකුට අසනීපයක් නිසා වෙන්න පුළුවන් මේ තත්ත්වේ අපි හිතමු ওই බඩවැලේ තුවාල ඒ වගේ අසනීප තියෙන කෙනෙකුට මේවා ඉබේ ඇති වෙනවා එතකොට ඒක බලන්න ඕනේ එහෙනම් මගේ ආතතියට හෝ විෂාදයට බලපාලා තියෙන මගේ තියෙන මේ මෙන්න මේ බඩවැලේ තියෙන තුවාලේ අපි ওই කියන්නේ මේ අක්සස් තියෙන කෙනාට කේන් දියනවා කියලා අන්න ඒක හරිද ඊළඟට තව හේතුවක් තමයි මේ තයිරොක්සින් හෝමෝන් එක අඩු වුනහම ওই ප්‍රශ්න ඇති වෙනවා ඒ කියන්නේ ඒ හෝමෝන අන්බැලන්ස් වෙනකොට මේ ප්‍රශ්න ඇති වෙනවා අපි ඒකත් තේරුම් අරගන්න ඕනේ පසුබිම් සාධක විග්‍රහ කරන අපි වෙනස් වෙමු අපි වෙනස් වෙමු කියන එකේ 4C නෙමෙයි 4C 4A concept කියන එක ඒ හතරක් කියන එක තමයි ඔබ මෙතන ගන්න ඕනේ මොනවද ගන්නෙ avoid අත්හැරලා දාන්න ඕනේ මේක තේරුම් අරගන්න සමහර ඒවා අත්හැරලා දානවා බය වෙන්නේ පාතරින්න ඔල්ට පොඩි සංස්කරණයක් කරන්න සංස්කරණයක් කරන්න මේ ක්‍රියාන ක්‍රමයේ විනාශ කරන්න අපි හිතමු වෙලාවට වැඩ කරන්න බැනම් පොඩි ප්ලෑන් එකක් හදලා කලින් දවසේ පැය භාගයක් මාංශල වැඩ ටික ඉවර කරලා නිදා ගන්නවා දවල් වෙනකන් ඉඳ යනවා නะ ඇඩප්ට් ඒකට වුරු වෙන්න ඒකද මේ මේ ආතතිය ඇති කරන සාධකයට තමයි හුරු වෙන්න පුළුවන් අපි හිතමු ගෙදරට හරියට වාහන සද්ද ඇති වෙනවා එතකොට ඒක නිසා ආතතිය ඇති වෙනවා අවපීඩනය ඇති වෙනවා එතකොට අපිට එක්කෝ ගේ අතාරින්න ඕනේ අවොයිඩ් කරන්න වෙනවා නැත්නම් වාහන සද්දෙට හුරු වෙන්න වෙනවා දෙකෙන් එකක් කරන්න වෙනවා ඇක්සෙප්ට් පිළිගන්න ඕනේ ඒක ඒ කියන්නේ ඔය ඒක ස්පිරිටුවල් ටෙක්නික් එක ඒ කියන්නේ ඒක මම පිළිගන්නවා පිළිගත්තාම තේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ අපි තුමු භාවනා කරනාම දුරු පිළිගන්නවා මදුරුව කනවා කියන එක පිළිගන්නවා සතුත් එක ජීවත් වෙනවා කියන එක පිළිගන්නවා තමන් භාවනා කරන කුටියේ කූඹි ඉන්නවා සමහරට සර්පය ඇවිල්ලා ඉන්නවා සමහර විට මදුරුවෝ ඉන්නවා මකුළුවෝ ඉන්නවා එයා ඒක පිළිගන්නවා පිළි අරගෙන මොකද කරන්නේ ඇඩප්ට් පුරු වෙනවා ඒකට පුරු වෙලා ජීවත් වෙනවා ඒක තමයි ඒක ඊළඟට මොකක්ද කියන්නේ මේ තියෙන අන්නේ හතර තමයි පල්හැ තියෙන ප්‍රතිශෝධනය ප්‍රතිසංවිධානය ආදේශනය සහ ප්‍රතිපූර්ණය කියලා. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා මේ මානසික ආතතිය ඇති වුණොතින් පවුලේ අයගේ වගකීමක් තියෙනවා. විෂාදය ඇති වුණොතින් තමන්ගේ පවුලේ අයගේ ලොකු වගකීමක් තියෙනවා.
ඒ වගකීම තමයි මෙයාත් එක්ක මෙන්න මේ විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා තීරණය කිරීම. ඒක විතින් ඒක විසින් උනත් සම්පූර්ණ ආතතිය අවින් කරන්න පුළුවන්. දැන් මගෙන් එක ප්‍රශ්නයක් අහලා තිබුණා. දැන් පිට රටක ඉන්න කෙනෙක් කොහොමද මේක වළක්ව ගන්න කියලා. එතකොට මේ වගේ කෙටියෙන් නෙමෙයි කෙටියෙන් මට කොහොමවත් එහෙම වක්‍යයක් බාර ගන්න බෑ. මානසික ආතතිය අඩු කරනවා, විෂාදය අඩු කරනවා කියලා. මේ පැයක් කතා කරලා කරන්න බෑ. ඒක අඩුම ගානේ සති 4ක් 3ක් විතර එයාගේ ප්‍රශ්නාවලියක් දීලා ඒ ආතතිය අධ්‍යයනය කළා. ඊට පස්සේ යාට කරන්න ඕන අභ්‍යාස නිර්දේශ කළා. ඒව කරන්න ඕන. පළවෙනි එක ඒක තීරුම් ගන්න ඕන. ඒක නිසා මේ අද දවසේ ඔබට පොඩි දැනුවත් කිරීමක් තමයි කරන්නේ. जीविते तृष्णाव पशुपस लुहुबेंदलेन काले दुख संतापे कलकिरीम ඔබ තීරණය කරන්න ඕන ඔබේ දරුවෝ දෙන්නා මම ගොඩ නගන්නේ මොන විදිහටද අම්මගේ තාත්තගේ සංස්කෘතියට අනුව ගොඩ නගන්න ඕන නම් ඔබ දෙන්නා එක තීරණයක් ගන්න ඕනේ එහෙම නැත්නම් ඔබට තීරණය කරන්න පුළුවන් ඒ දෙන්නා අපේ ඉන්න රටේ සංස්කෘතියට අනුව ගොඩ නගනවා අපි දෙන්නා අපේ සංස්කෘතිය යනවා ඔබට ඒක තීරණය කරගන්න පුළුවන් එහෙම නැත්නම් බිරිඳයි දරුවෝයි රට්ටිය ඔක්කෝම ඔබ ඉන්න රටට ගෙන්නගෙන එහෙම සතුටින් ඉඳලා ඒ ජීවිතය යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබටත් ඔක්කොම ටික ඔය දේවල් අතහැරලා දාලා ලංකාවට ඇවිල්ලා දරුවෝයි බිරිඳයි පවුලක් වෙලා ජීවත් වෙන්න පුළුවන්. මේ ලංකාවේ මතක තියාගන්න අහලා තියෙනවා ලංකාවේ ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ චන්දන ගුණවන්තයා ජීවත් වෙන්නේ ලංකාවේනේ. ඔබ ඔය ඉන්න රටට වඩා ලංකාව සුරක්ෂිතයි. ඔබ ඔය කතා මට මේල් එක දාලා තියෙන රටේ කොරෝනා වලින් කී දහහක් මැරෙනවද? පෞලේ සතුටත් එක්ක දරුවන්ගේ ජීවිතයත් එක්ක ජීවත් වෙන. වොරීස් තියාගෙන දුක් විඳින්න යන්න එපා. ඊළඟ කාරණය මේ අහපු ප්‍රශ්න වලට මේකත් එක්ක උත්තර දෙන්න. උත්තර දෙන්න. තව ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණා මේ රැකියා ස්ථානයේ සතුටින් ඉන්න බෑ කියලා. ඔබ රැකියාව කරන ස්ථානය ඔබට ඕන විදිහට වෙනස් කරන්න බෑ. පැහැදිලිව තීරණයක් ගන්න. චන්දන ගුණවර්ධන රස්සාවකට ගියොත් ඒ රස්සාව කරන තැන චන්දන ගුණවර්ධනට ඕන විදිහට වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න යන්න නම් මං අඩුම තරමින් CEO වෙලා හරියන්න ඕනේ. එහෙම නැත්තම් මට ඒක වෙනස් කරන්න බෑ. මොකද තේරුම් ගන්න එක. අපි මොකද කරන්න ඕනේ රැකියාව කරන තැනට අනුව වෙනස් වෙන්න ඕනේ. නැත්තම් ඔය උඩ තියෙනවනේ ඔවොයිට් අත්හැරලා දාන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. අපි ඒකට අනුව වෙනස් වෙන්න ඕනේ. ඒකට අනු වෙනස් වෙනවා දැන් මම පුංචි කතන්දරයක් කියන්නම්කෝ ඔබට එක සුළු සේවකයෙක් හිටියා එයා හැමදාම ගැටුම් ඇති කරගන්න කාර්යාලයේ වැඩ කරන කට්ටියත් එක්ක ඉතින් මේ ගැටුම් නිසා එයාගේ ප්‍රධානී කවදාකවත් එයාට උසස් වීම වගේ දේවල් දෙන්නේ නැහැ දැන් මේ අවුරුදු 10ක් 15ක් වැඩ කරා උසස් වීම නැහැ ආදායම් නැහැ මදි ඉතින් එයා ඒක නිසා අස්වැන්න තියෙන්නේ කරා අස්වැන්න තියෙන්නේ කළා ඒකේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා හම්බ වෙන්න ගියා හම්බ වෙන්න ගිහලා කිව්වා සර් මං යනවා ඉතින් ඇයි කියලා ඇහුවා ලියුම ලියලා ගිහින් දුන්නා. ඇයි කියලා. මෙතන කවුරුවත් මට සලකන්නේ නැහැ. මාව පිළිගන්නේ නැහැ. මගේ වැරදිමයි දකින්නේ. මට සතුටින් ඉන්න බෑ. සතුටින් කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ. හැමෝම වැරදි දකිනවා. කිසි කෙනෙක් මට හොඳක් කියන්නේ නැහැ. කියාගෙන කියාගෙන ගියා. ඊට පස්සේ කොහොඳයි මං වාගේ අස්වැන්න බාර ගන්නවා. හැබැයි පොඩි අභ්‍යාසයක් කරන්න. පොඩි දෙයක් කරන්න. ඒක කරලා යන්න. කියලා කිව්වා.
තැකුවා වතුර වීදුරුවක් පුරවලා දුන්නා දීසියක තිබ්වා තියලා එයා කිව්වා වතුර වීදුරුවත් අරගෙන මේ ඔෆිස් එකේ සම්පූර්ණයම මේ ෆ්ලෝ එකේ හැම මේසයක් ළඟටම ඇවිදගෙන ගිහින් එන්න හැබැයි වතුර වීදුරුවෙන් බිඳුවක්වත් හැලෙන්න බෑ එහෙම නොවතින් ආවොත් මං අස්වීම බාර ගන්නවා කියලා ඉතින් මේ පුද්ගලයා ගියා ගිහින වතුර වීදුරුවේ බිඳුවක්වත් හැලෙන්නේ නැතුව ආවා ඇවිල්ලා මේ සුදින් තිබ්වා ඉතින් අර ප්‍රධානිය බැලුවා වතුර වීදුරුව දිහා බිඳුවක්වත් හැලෙලා නැහැ उपदेश जीवन रटावट अणु इलांग प्रश्न लो फेट एक्शन कोचिंग कराने पुलवांगो बोने के नुकुटा किसी प्रश्न अन्ने एक हमोम दानुआ एक तवसातर का वैध सटाने के संबंध में पुलवा अरे देंगा अभी हमु अभ्यास या करान अभ्यास ये कराने में न में तिका तिक आर उधर एक दम में वैध सटाने के संबंध में बसीर देना उधर एक कुंड के लिए त्याग मानसिक आतति अति उन्हाम अपे मूल इंद्रिय पद्धति हानि करण एवगेम विषाद अति उन्हाम मूल इंद्रिय पद्धति हानि करण अभ्यास අපේ ඉන්ද්‍රිය පද්ධති ටිකට අදාළ ශක්තිය ලබා දීම සහ දුර්වල වෙලා තියෙන පද්ධතීන් සවිමත් කිරීම. දැන් ඔබට ඇහෙන්නේ මම කතා කරන්න හඬ පමණයි. මේ ලෝකයේ වෙන කිසිම ශබ්දයක් ඔබට ඇහෙන්නේ නැහැ. දැන් මම 10 ඉඳලා 1 දක්වා ගණන් කරන්නට පටන් ගන්නවා. 10යි ඔබේ ඇස් බර වේගන යනවා. ඔබේසිත සංසුන් වේගන යනවා ඔබේ ඇඟ සැහැල්ලු වේගන යනවා නමයයි දැන් ඔබට ඇහෙන්නේ මම කතා කරන්න හඬ පමණයි මේ ලෝකයේ වෙන කිසිම ශබ්දයක් ඔබට ඇහෙන්නේ නැහැ අටයි ඔබේසිත සංසුන් වෙනවා නිදහස් වෙනවා සුවපත් වෙනවා ඔබේසිත සංසුන් වෙනවා නිදහස් වෙනවා සුවපත් වෙනවා අයයි ඔබේ ඇස් බර වේගන යනවා ඔබේ ඇඟ සැහැල්ලු වේගන යනවා ඔබේ සිත නිදහස් වේගන යනවා පහයි දැන් සිත රැගෙන යන ඔබේ මොළය සාස්නායු පද්ධතිය වෙත හොඳට සිතින් දකින්න ඔබේ මොළය සාස්නායු පද්ධතිය කොඳු වැට පෙළ දිගේ පහළට ගමන් කරන සුසුම්නාව පර්යන්ත ස්නායු පද්ධතිය හොඳට සිතින් දකින්න හොඳට සිතන්න මගේ මොළය සාස්නායු පද්ධතිය ඉහිල් වෙනවා නිදහස් වෙනවා සුවපත් වෙනවා මගේ මොළය සාස්නායු පද්ධතිය ඉහිල් වෙනවා නිදහස් වෙනවා සුවපත් දැන් සිතින් දකින්න ඔබේ නිර්නාල ග්‍රන්ථි පද්ධතිය පීනල් ග්‍රන්ථිය පිටියුටරි ග්‍රන්ථිය තයිරොයිඩ්ස් ග්‍රන්ථි පැරාතයිරොයිඩ්ස් ග්‍රන්ථි අග්න්‍යාශය අක්මාව ඇඩ්‍රිනල් ග්‍රන්ථි ඇතුළු සියලුම සිරුරට විද්‍යුත් රසායන ක්‍රියාවලිය වෙනස් කිරීමට උදව් කරන රසායනික හෝමෝන උදාහරණ ඔබේ පද්ධතිය ඒ පද්ධතියෙන් තුලින් උදාහරණ ආතතිකාරක හෝමෝන ඉවත් වේගන යනවා ප්‍රබෝධකාරක හෝමෝන ටිකෙන් ටික වර්ධනය වෙනවා ඔබට සිතින් දකින්න ඔබේ සිරුර පුරා ප්‍රබෝධකාරක එන්ඩෝෆින් ඇතුළු හෝමෝන වර්ග ටිකෙන් ටික වර්ධනය වෙනවා ඇඩ්‍රිනල් හෝමෝන කෝටිසෝන් ඇතුළු ඇඩ්‍රිනල් හෝමෝන වර්ග ටිකෙන් ටික නිෂ්ක්‍රීය වේගන යනවා ඔබට හරී සැහැල්ලුවක් දැනෙන්නට පටන් ගන්නවා ඒ වගේම සිතින් දකින්න ඔබේ ඇහැ කන දිව නාසය හම කියන සංනිවේදන ඉන්ද්‍රිය පද්ධතිය ආතතිය සහ විෂාදය නිසා ඉස්සෙල්ලාම
दुर्वल वेन සන්වේදන ඉන්ද්‍රිය පද්ධතිය හිල් වේගණ හිල් වේගණ යනවා ඒ වායේ සංවේදන කුසලතාව ටිකෙන් ටික වර්ධනය වෙනවා දෑන් සිත රැගෙන එන හදවත සාරුධිර සංසරණ පද්ධතියට ආතතිය සහ විෂාදේ නිසා වැඩියෙන්ම පීඩාවට පත් වෙන ඉන්ද්‍රියක් තමයි හදවත සාරුධිර සංසරණ පද්ධතිය හොඳට දකින්න හදවත හදවතේ රිද්මය සුමට වෙන හැටි හරියට සංගීත රිද්මයක් වගේ හරියට සිතාර වාදනයක් වගේ එහෙල් වේගනේ හිල් වේගනේ යනවා හරියම සැහැල්ලු භාවයක් දැනෙනවා ඔබේ රුධිර ගමනා ගමනීය ක්‍රමවත් භාවයට පත් වෙනවා ඔබේ හදවතේ රිද්මය සාමාන්‍ය රිද්මයක් බවට පත් වෙනවා ඔබේ ශිරුර මෙහිල් වේගනේ හිල් වේගනේ යනවා දැන් සිතින් දකින්න ඔබේ පෙනහළු ශාස්ත්‍රසන පද්ධතිය ඔබේ ජීවය ඔබේ ප්‍රාණය මේ ජීවත් කරවන්නේ ඔබේ පෙනහළු පද්ධතිය විසින් ඒ පෙනහළු පද්ධතිය තාම වේගයෙන් දුර්වල වෙන ආතතිය සහ විෂාදේ නිසා ඒ ආතතිය සහ විෂාදේ නිසා දුර්වල වෙන පෙනහළු පද්ධතිය ටිකෙන් ටික හිල් වේගන යනවා ඒ වායේ තැම්පත් වෙලා තියෙන විශේෂිත රසායනික ද්‍රව්‍ය ඔබ හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා නිදහස් වේගන යනවා දැන් සිතින් දකින්න ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය ආතතිය සහ විෂාදේ නිසා අපේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඒ ආහාර ජීර්ණයට අදාළ හෝමෝන ක්‍රියාකාරීත්වය අඩපණ වෙන නිසා හොඳට දකින්න ඔබේ මුඛය ගලනාලය ආමාශය කුඩා බඩවැල් මහ බඩවැල් ඇතුළු ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණ ඉහිල් වේගන ඉහිල් වේගන ගිහිල්ලා පුදුමාකාර සැහැල්ලු භාවයක් ඇති වෙනවා එහි ශක්තියෙන් වර්ධනය වෙනවා දැන් සිතින් දකින්න ඔබේ බහිස්රාවියේ ඉන්ද්‍රිය පද්ධතිය ආතතිය සහ විෂාදේ නිසා බහිස්රාවියේ ඉන්ද්‍රිය පද්ධතිය පුදුමාකාර විදියට විකෘති වෙනවා ඒවා සම්පූර්ණම ක්‍රමවත් භාවයට පත් වෙනවා මේ ශක්තියත් සමගම දැන් සිතින් දකින්න ලිංගේන්ද්‍රිය සහ ප්‍රජනනේන්ද්‍රිය පද්ධතිය ලිංගේන්ද්‍රිය සහ ප්‍රජනනේන්ද්‍රිය පද්ධතිය ආතතිය සහ විෂාදේ නිසා විකෘති භාවයට පත් වෙනවා ඒ ශක්තියන් සියල්ලම ක්‍රමවත් භාවයට පත් වෙනවා හිල් භාවයට පත් වෙනවා දැන් සිතින් දකින්න ඔබේ සිරුරේ පේශි පද්ධතිය ආතතිය සහ විෂාදේ කියන්නේ සිරුරේ පේශි පද්ධතියෙන් දිය කරලා හරින ඒ වායේ තැම්පත් වෙලා තියෙන කාබෝහයිඩ්‍රේට් මේද කොටස් කැල්සියම් ප්‍රෝටීන වගේ සියල්ලම දිය කරලා හරින ඉතාමත්ම බිහිසුණු යක්ෂයෙක් වගේ එකක් බලවේගයක් ඒ ආතතිකාරක හෝමෝන සම්පූර්ණ මිවත් වෙලා ගිහිලා සිරුරේ පේශී ප්‍රබෝධමත් වෙනවා ශක්තිමත් වෙනවා ඔබට දැනෙනවා ඒ බව ඒ වගේම සිතින් දකින්න අස්තේ සන්දේ කාටිලේජ කියන ඔබේ පද්ධතිය සිරුරේ ආතතිකාරක හෝමෝන ක්‍රියාත්මක වෙනකොට අස්ථිවල තැම්පත් වෙලා තියෙන කැල්සියම් කොටස් දිය වෙලා යනවා අස්ථි දිරායාමටපත් වෙනවා සන්ධිවල තැම්පත් වෙලා තියෙන පටක සියල්ලම වියලිලා යනවා සන්ධි වේදනා ඇති වෙනවා හොඳට දකින්නේ සියල්ල ක්‍රමවත් භාවයටපත් වෙන හැටි දැන් හොඳට සිරුර දිහා බලාගෙන ඉන්න මේ සැහැල්ලු වීමේ අභ්‍යාසයත් එක්කම ඔබේ ශරීරයේ විචාතතිකාරක හෝමෝන විෂාදීය තත්ත්වයන් සම්පූර්ණ මිවත් වේගන ඉවත් වේගන යනවා හොඳට දකින්න ඒ සැහැල්ලු භාවයත් එක්කම ඔබේ සිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා හතරයි ඔබේ සිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා සැහැල්ලු භාවයට පත් වෙනවා සුවපත් වෙනවා ඔබේ සිත අතීතයේ පිළිබඳ සියලු දුක් දුම්නස් වලින් නිදහස් වෙනවා ඔබේ සිත අතීතයේ පිළිබඳ සියලු පීඩාවන් වලින් නිදහස් වෙනවා ඔබේ සිත අනාගතයේ පිළිබඳ සියලු බිය වලින් නිදහස් වෙනවා ඔබේ සිත අනාගතයේ පිළිබඳ සියලු දුක් දුම්නස් වලින් නිදහස් වෙනවා ඔබේ සිත සියලු වේදනාවන්ගෙන් ඉවත් වෙලා යනවා මේ මොහොතේ තියෙන බිය අවිශ්වාසය සැකය කුතුහලය ආදී සියල්ලෙන්ම ඉවත් වෙලා යනවා තුනයි දැන් හොඳට සිතින් දකින්න ඔබේ මුළු සිරුරම ලස්සන ආලෝක ධාරාවන්ගෙන් පිරලා ඉතිරිලා යන හැටි සුදු පාට ආලෝකයෙන් දම් පාට ආලෝකයෙන් නිල් පාට ආලෝකයෙන් දාකුල පාට ආලෝකයෙන් කහ පාට ආලෝකයෙන් තැඹිලි පාට ආලෝකයෙන් රෝස පාට ආලෝකයෙන් ඔබේ මුළු සිරුරම ආලෝකමත් වෙනවා
ඔබේ සිරුර වටා ලස්සන ආලෝක වළල් ලක්කුට නැගෙනවා ඒ දිහා බලාගෙන සිතන්න මම හරීම සතුටින් පිරුණු පුද්ගලෙක් මම හරීම සතුටින් පිරුණු පුද්ගලෙක් සතුට කියන්නේ මේ මොහොත සතුට කියන්නේ මේ මොහොත සතුට කියන්නේ මේ මොහොත කියන්නේ දෙවියන්ගේ දායාදය ප්‍රසන්ට් කියලා කියන්නේ දෙවියන් විසින් අපි වෙත දුන්න දායාදය ප්‍රසන්ට් කියලා කියන්නේ තෑග්ග ඒ තෑග්ග තමයි මේ මොහොත මගේ සිත හරීම සතුටින් පිරලා ඉතිරිලා යනවා මගේ සිත දිව්‍යමය සතුටකින් දිව්‍යමය ආශිර්වාදයන්ගෙන් පිරලා යනවා මේ විශ්වීය සතුටකින් විශ්වීය ප්‍රබෝධයෙන් විශ්වීය ආශිර්වාදයෙන් පිරලා යනවා මගේ සිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා දෙකයි උදට හිතන්න මගේ සිත සහ සිරුර සම්පූර්ණයෙන්ම ප්‍රබෝධමත් වෙනවා ප්‍රබෝධමත් වෙනවා ප්‍රබෝධමත් වෙනවා එකයි මගේ සිත සහ සිරුර සම්පූර්ණයෙන්ම ප්‍රබෝධමත් වෙනවා නිදහස් වෙනවා සුවපත් වෙනවා දැන් හොඳට ගැඹුරින් හුස්මක් ගන්න මම සාර්ථකයි මම සාර්ථකයි කියලා හිතලා ඒ හුස්ම පිට කළා හරින්න ඇස්සරින්න දැන් අපි ඊළඟ අවසාන කොටසට යන් අවසාන කොටස කියන්නේ ඔබට කියා දෙනවා අභ්‍යාස කීපයක් අභ්‍යාස කීපයක් එතකොට පොඩි සැලැස්මක් හදන්න මේ හැම අමානුෂික ආතතිය විෂාදය කියන ඒවා ඇති වෙන්න බලපාන හිත එතකොට හිත නිදහස් කරගන්න ඕනේ සුපිරිසිදු වාතය හොඳට උදේ පාන්දරට රැට දවල්ට ආතතිය ඇති වෙන ඕනෑම වෙලාවක හොඳට ගැඹුරින් හුස්ම ගන්න පිට කරන්න පටන් ගන්නවා ඊළඟට පුළුවන් තරම් සීතල වතුර පිරිසිදු වතුර පානය කරන්න මානසික ආතතිය තියෙනවා නම් රැට නිදා ගන්න කලින් හොට්ටුවට බාත් එකක් ගත්තට ප්‍රශ්නයක් නැහැ එතකොට හරියට සැහැල්ලු වෙනවා හැබැයි ඒ ගත්ත ගමන්ම ඔබ නිදා ගන්න ඕනේ ඊට පස්සේ ආතතිකාරක ආහාර අඩු කරන්න. උගාක් වෙලාවට මස් මාංශ බහුල ගැනීම, රසකාරකයේ දුක ආහාර ගැනීම, රසකාරක සහිත පාන වර්ග ගැනීම, මද්යසාර භාවිතයේ ආතතිය වැඩි වෙන බලපානවා. ඊළඟට අතීතයේ ලස්සන සුන්දර දේවල් මතක් කර කර සතුටු වෙන්න. ඒව ෂෙයා කරගන්න කට්ටියත් එක්ක. දිනචර්යාව වැඩචර්යාව වෙනස් කරන්න. ඒ කියන්නේ පොඩි ටයිම් ටේබල් එකක් හදන්න. ටයිම් ටේබල් එකක් හදලා හිත තියෙන වැඩ ටික සැලසුම් කළා පහුවෙන් උදේ පාන්දරින්ලා හොඳට කරගෙන කරගෙන යන්න. හදිසි වැඩ ඉස්සෙල්ලා කරන්න. ඊළඟට අත්‍යවශ්‍ය වැඩ කරන්න. ඊට පස්සේ අවශ්‍ය වැඩ කරන්න. අනවශ්‍ය වැඩ තියෙනවා නම් අයින් කළා දාන්න. එතකොට ඔබට ආතතිය ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ හැම වෙලාවකම හරි ලස්සන ප්‍රබෝධකාරක සිතුවිලි වලින් හිත පුරව ගන්න. දැන් මම ඔබට මේ අභ්‍යාස ටිකක් පෙන්නනවා. ඒ ටික පුළුවන් උත්සාහයක් දරන්න කරන්න. ශ්වසන චිකිත්සා මම ඔබට කියා දුන්නා. සැහැල්ලු වීමේ චිකිත්සා ඔබට මේ අභ්‍යාසය මේ YouTube එකට දැම්මහම ඔබට මේක නැවත නැවත කරන්න පුළුවන් කරලා තනියෙන් කරන්න පටන් ගන්න. මොකද්ද අපි කරේ? බොඩි රිලැක්සේෂන් එකක් කළා, මයින්ඩ් රිලැක්සේෂන් එකක් කරා. සුවදායක නිින්ද. මානසික ආතතිය අවපීඩනය තියෙන කෙනෙකුට අත්‍යවශ්‍යයි සුවදායක නිින්ද. පැය 7ක්වත් අඩුම තරමින් දා ගන්න පුරුදු වෙන්න ඕනේ. ස්පෝර්ට්ස් තෙරපි කියන එක පුළුවන් තරම් ඇඟ මහන්සි වෙන ක්‍රීඩාවක නියැලෙන්න. ඒ කියන්නේ ස්විමින් වෙන්න පුළුවන්, බැඩ්මින්ටන් ගහන එක වෙන්න පුළුවන්. ඒ වගේ ඇඟ මහන්සි වෙන ක්‍රීඩාවක දෙන්න. එතකොට ආතතිකාරක හෝමන අයින් වෙලා යනවා. රයිටින් තෙරපි. අපි කියනකොට මේ මේ තමන්ගේ හිතේ තියෙන පීඩාව ලියන්න පුරුදු වෙන්න. කවි හැටියට, කෙටි කෙටි කතා හැටියට ඔය ලියන්න පුරුදු වෙන්න. එතකොට අපි දන්නේම නැතුව ඒව මහා දවන්ත නිර්මාණ බවට පත් වෙනවා. මේ ලෝකේ තියෙන පුදුමාකාර නිර්මාණ. මේ විදිහට මේ රයිටින් තෙරපි වලින් ආතතියට විෂාදයට පත් වෙච්ච කට්ටිය කරපු දේවල්. කවි ලස්සන ගීත මේ ලෝකේ වෙනස් කරලා තියෙනවා. පරිසර චිකිත්සා. පරිසරයත් එක්ක ගත කරන්න. සබාධමත් එක ගස් වැල් වලට පුදුමාකාර හැකියාවක් තියෙනවා මල් වලට කුරුල්ලන්ට දිය දහරාවන් වලට පුදුමාකාර හැකියාවක් තියෙනවා ආතතිය අයින් කරන්න ආධ්‍යාත්මික චිකිත්සා කියන්නේ ස්පිරිචුවල් තෙරපි කියන එක ඒ කියන්නේ විහාරයකට ගිහිල්ලා බෝධියක් යට වාඩිලා ඉන්න බෝධියක් යට වාඩිලා හිටියොතින් පල්ලිය ගිහිල්ලා වාඩිලා හිටියොතින් කෝවිලක ගිහිල්ලා වාඩිලා හිටියොතින් ඒ තැන් වල තියෙනවා මේ හිත ඇල්ෆා කියන ලෙවල් එකට අරන් යන පුදුමාකාර පරිසරයක් ඒක වාඩිලා ඉන්න ගිහිල්ලා භාවනා කරන්න අවශ්‍ය නැහැ.
එතකොට ඔබ හිත නිදහස් වෙනවා සිනහති චිකිත්සා පුළුවන් තරම් හිනා වෙන්න මේකට ඔය හිනා වෙන්න හදපු චිත්‍රපටි තියෙනවා මිස්ටර් බීන් වගේ එකක් අරගෙන බලන්න මානසික ආතතිය තියෙන කෙනෙක් අනිවාර්යෙන් දවසකට පැයක්වත් හිනා යන චිත්‍රපටි බලන්න ඕනේ දැන් ජපානයේ වගේ තැන්වල මේ ලාෆින් ක්ලබ් කියලා ජාතියකුත් හදලා තියෙනවා ඇන්දෑවට සල්ලි ගෙවලා පැයක් ගිහලා හිනා වෙන්න මානසික ආතතිය අවපීඩනය අයින් කරන්න කියවීමේ චිකිත්සා රීඩින් තෙරපි කියන එක පොත් කියවන්න වර්ග දෙකක කියවන්න ඒ කියන්නේ රස විඳින ප්‍රබෝධයක් ඇති වෙන දේවල් සහ තමන්ව මොටිවේට් වෙන පොත් කියවන්න සක්මන් චිකිත්සා ග්‍රවුන්ඩින් තෙරපි කියන එක ග්‍රවුන්ඩින් තෙරපි කියලා කියන්නේ මහා විශාල මාතෘකාවක් සපත්තු සෙරෙප්පු නැතුව ඇවිදින්න සපත්තු සෙරෙප්පු නැතිව ඇවිදිනකොට ඔබේ චර්ම රෝග පවාසුව වෙනවා ඔළුවේ තනකොළ පිට්ටනිවල වැල්ලේ මුහුදු වැල්ලේ මේ පස්වල මඩවල ඇවිදින්න සපත්තු සෙරෙප්පු නැතුව වින්ටර් එකේ ඇවිදින්න යන්න එපා සීතල රටවල ඉන්න කට්ටිය. නමුත් එහෙම තැනක් හොයාගෙන ගිහිල්ලා ඇවිදින්න. මත්ස්‍ය චිකිත්සා විසිතුරු මස්සුම් බලන්න ඒක එක චිකිත්සාවක්. සම්බාහන චිකිත්සා මසාජ් තෙරපි කියන එක. ඒ කියන්නේ දැන් මම අර කොන්ද මසාජ් කරන්න කිව්වේ ආත් මසාජ් කරන්න කිව්වේ ඒක. දැන් මසාජ් තෙරපිත් තියෙනවා මුළු ෆුල් බොඩි මසාජ් එකක් කරන්න පුළුවන්, හෙඩ් මසාජ් එකක් කරන්න පුළුවන්, ෆුට් මසාජ් එකක් කරන්න පුළුවන්. Tamanට gedara ඉඳගෙන ඔයිල් ටිකක් දාලා තමන්ගේ ඔළුව මසාජ් කරන්න පුළුවන් ආතතිය සහ විෂාදයේ තියෙන මන. නැති වුණත් ඒක කරගන්න. යටිපතුල් දෙක කකුල් දෙක මසාජ් කරගන්න පුළුවන්. ඒකට සල්ලි කිවිල තැනකට යන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. මේවා gedara කරන්න පුළුවන්. හරිද? මේ ඔක්කොම මම වෙන් කරලා ලිව්වේ ඔබට gedara කරගන්න පුළුවන්. තනියෙන් කරගන්න පුළුවන්. තෙරපි ටිකක්. මේවා විශාල ප්‍රමාණයක් මගේ පොත් දෙකේ ලියලා තිනවා ඔබට බලන්න පුළුවන් මෙන්න මේ පොත් දෙකේ අභියෝගයේ ආතති කලමනාකාරයෙන් සහ ජීවිත ජයග්‍රහණය කියන පොතේ සිත නිසා ලෙඩ වෙන අපි කියන පොත් දෙකේ මේ ආතතිය සහ විෂාදයේ ඇති වෙන්නේ නැතුව ජීවත් වෙන්න සහ ඇති වුණොතින් ඒක සුව කරගන්න ක්‍රම ලියලා තිනවා ප්‍රායෝගික අභ්‍යාස ලියලා තිනවා දැන් මම අදත් ඔබට උත්සාහ කරේ පුළුවන් උපරිම ආකාරයකින් සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය පසුබිම හදලා දෙන්න. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේවත් එක්ක එකතු වෙන්න, එකතු වෙලා ජීවිතය ජයග්‍රහණය කරන්න කියලා. ඉතින් දැන් අද දවස් අපි මෙතකින් නිමා කරමු. මෙතනින් නිමා කරලා අපි අපේ ඔබට අවශ්‍ය දේවල් ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්නවද පස්සේ වනවා. කාලේ ගොඩක් ගිහිලා තියෙන නිසා ප්‍රශ්න තියෙනවා යොමු කරන්න. ඒතකොට මම පෞද්ගලිකව හරි කතා කරලා ඔබට උත්තර දෙනවා. මොනවා හරි කියන්න පුළුවන් නම් අන්මියුට් කරගෙන කියන්න පුළුවන් ඔබට. ඔව්. ඒක අවසන් කරමුද මගේ ඉතිරි කොටස? හෙටද? ඔව්. ආ හෙට. හෙට කියන්නේ සඳුදා. කොයි වෙලාවටද අනීතා? උදේම ඕන වෙලාවක සර් උදේම ගන්න උදේම පුළුවන්ද ඔව්ෝ කීයටද සර්ට පුළුවන් වෙලාවට ඕන වෙලාවක උදේ පාන්දර පහට හරි උදේ පාන්දර කියන්නේ අනිටගේ කීයද සර්ට කැමති වෙලාවකට ගන්න සර්ට පුළුවන් වෙලාවට මම ෆ්‍රීනේ හා හෙට ෆ්‍රීද අනිටා ඔව්ෝ මං ගෙදර ඉන්නේ දැන් තාම ගියේ නෑනේ වැඩට ආහා හරි එතන කීයටම කීයටද මට නම් උදේ 5ට පුළුවන්. එතකොට අනීතගේ වෙලාව කීයද? එතකොට 9 මාරනේ. රැද? උදේ උදේ. මගේ මට උදේ 5ට එනකොට අනීතට උදේ 9 මාරද? ඔව් පැය 4 මාරක වෙනසක් නේ තියෙන්නේ. ඉතින් අපි කියන්නේ අනීතට ඉර පායන්නේ. ඔව් අපිට පහු වෙලා උදේ 5:30 වගේ. ආ ඒක තමයි. ඊට සර්ට පුළුවන් නම් ඊටත් උදේම කරන්න පුළුවන් මට හොඳයි. හරි ඒ අනීතට අමාරුනේ එතකොට මම කරන වැඩේ හරියට කරෙන්නේ නැහැ අපි එහෙනම් මම සර් උදේම නැගිටිනවනේ ඒ වෙලාව හොඳයි මට ප්ලීස් ඒත් තුනම නැගිටින්නේ නැහැ අපි හතට දාගමු එතකොට මෙහි 8:00යි ඕකේ 8:00 වෙන්නේ කොයිද අනීත වරද්දගෙන තියෙන්නේ පැය 3:00ක් පස්සට ඒක තමයි ඉතින් මම උදේ 5 වෙනකොට සරට පස් පහනම් අපි 4 3 2 ඒක තමයි කහමාර ඒක තමයි අනීට අරද්දගෙන ගණන් වැරදි අනිට ගණන් සරි සරි සරි
දැන් 3යි. ආව 4:00. ආ දැන් මෙහෙමයි උදේ 7ට ලංකා වෙලාවෙන් 7ට. මම මේ කාර්යපති තීරණයක් ගන්නවා. ඕකේ. රයිට්. Thank you. Thank you. හරි. හරි. ලංකා එහෙද? අතකේ. එතකොට ඉංග්‍රීසි වල 3:00 වෙන වෙලාව. ඔව්. ඔව් ඔව් හොඳයි හොඳයි. කමක් නැහැ. එහෙට වැට යන්නේ නැණි? නෑ නෑ. ආ එහෙනම් 3:00 නැගිටින්න ඕනේ. Good. වන්ඩර් පුළුවන්. හරි. ඉංග්‍රීසි 4:00. ඉතින් අද ප්ලාස්ටික් කරලා තියෙන්නේ ගිය සතියේ ප්ලාස්ටික් කරලා තිබ්බා. එතකොට මට එතකොට ඉවරයි නිසා ඊට පස්සේ ඉතින් හරි එහෙනම් වැඩේ හෙට උදේ 7ට කරමු අපි වැඩේ ඉවර කරමු හරි එහෙනම් අද දවසේ වැඩසටහන නිමා කරනවා ඔබ සියලු දෙනාගේ ජීවිත ආලෝකමත් වේවා ඔබ සියලු දෙනාට වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න විශ්වයේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා